ஜாலம் சரிசரா ரசபதம் கலபால நிக்க நிக்க ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. එහෙමත් නැත්නම් මම මේ දේ කොහොම හරි කරනවා. සමහරක් ලාට අපි කියනවා ඔන්නේ මං කාලෙට ඉඩ දීලා බලන් ඉන්නවා කියලා. මේ වගේ එක එක උත්තර අපි එක එක වෙලාවට ලබා දෙනවා. හැබැයි කොහොම වුණත් මේ ජීවිතේ ගෙවා දමන්න අපි ළඟ හරියට උත්තර ටිකක් තියෙන්න ඕනේ. ඔබ කල්පනා කරනවාද කොහොමද මේ උත්තර හොයාගන්නේ කියලා. ඒක තමයි තියෙන ගැටලුව. කොහොමද අපි මේ උත්තර හොයාගන්නේ කියලා. හැබැයි ඒ හැම උත්තරයක්ම ඔබ ළඟ තියෙනවා. ඒ මතක් කිරීමත් එක්ක අපි සූදානම් දවසෙත් ආරම්භ කරන්න මේ විදිහට ලිය තම්බරා වැඩසටහන. ලියන් සරසන ටෙලිවිෂන් විලාසිතාව ලිය තම්බරා. එදින් ඔබ දන්නවා අපි සමුදා දවසේදී තමයි අපි වැඩසටහන ආරම්භ කරේ. එදින් අපි සමුදා දවසේදී අපි ඔබට ඉදිරිපත් කළා ගමේ රසට ගමේ කෑමක් හදාගන්න ආකාරය ගැන. ඒ විතරක් නෙමෙයි අපි අඟහරුවාදා දවසේදී විදේශීය කෑමක් හැදුවා. ඒත් එක්කම අපි වැඩදා දවසේදී අපි හැදුවා ෂෝටිස්ට් එකක්. එහෙම නැත්නම් කියන්නේ කෙටි කෑම වේලක් අපි හැදුවා. ඒ විතරක් නෙමෙයි අපි ඊයේ දවසේදී හැදුවා කේක් වර්ගයක්. එහෙමත් නැත්නම් ගොඩක් අය ආදරය කරන ගොඩක් අය කන්න ආස හිතන විදිහේ අපි කේක් එකක් තමයි ඊයේ දවසේදී අපි හැදුවේ. ඉතින් අද අපි මොකද කරන්නේ? ලියතඹරා වැඩසටහනේ පළවෙනි විශේෂාංගය අපි මොකද කරන්නේ? ඒ ගැන කියනනම් තව සුළු මොහොතකින්. ඔව් සචිත්‍රා, ඉතින් මතක් කළානේ පහුගිය සතිය පුරාවටම ගෙවුණු දවස් හතර පුරාවට මොකද අපි කළේ කියලා කෑම් බීම ගැන මතක් කළානේ. ඉතින් මං හිතුවා මතක් කරන ඔබට තව කාරණාවක්. ඔබ දන්නවා අපි ඔබට මතක් කළා සතිය දවස් පහම අපි හරියටම දවල් දෙක පෙද්දී ඔබේ නිවහනට එනවා. දෙකේ ඉඳන් හතර වෙනකන් අපි ඔබේ නිවහනේ ඉන්නවා. ඉතින් මේ හැම විශේෂාංගයක්ම අතරතුර ඔබට පුළුවන්කම තිබෙනවා කාටවත් කියාගන්න බැරි වුණු හිතේ ගොලි වෙලා තද කරන් ඉන්න කතාව අපිට කියන්න අවස්ථාව ලබා දෙනවා කියලා අපි ඔබට මතක් කළා. ඔබ හුඟක් දේවල් අපිත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් ඒ විතරක් නෙමෙයි මම උඹට පොරොන්දුවක් දුන්නා. මේ දවස් හතර පුරාවටම ඔබ කියපු හැම කතාවක්ම අපි අහගෙන හිටියා. ඉතින් අන්තිම දවසේ, කියන්නේ සතිය දවස් පහේ සිකුරාද දවසේ අන්තිම දවසේ අපි ඔබට ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනවා කියලා. ඉතින් අපි සූදානම් ඒ වෙනුවෙන් පිළිතුරු ලබා දෙන්න. ඒ වෙනුවෙන්ම අපි සම්පත්දායකත්වය ලබාගෙන පුද්ගලෙක් අපි වැඩසටහනට කැඳෙව්වා. ඔව්, ඔන්න දවසේදී අපි මේ සූදානමින් එන්නවා ඔබට ඉදිරිපත් කරන අතුරු පසක්. එමත් නැත්තම් කියනවා නම් ගොඩක් අය කන්න ආස හිතන විදිහේ ඩෙසර්ට් එකක් තමයි දවසේදී අපි හදාන්නේ. ඒ නිසා වෙන්න අපි ආරාධනා කරා අපිට ඒ ගැන කියලා දෙන්න, හදන හැටි කියලා දෙන්න. ෂෙෆ් ප්‍රවීන්ට ආයුබෝවන් කියලා පිළිගන්න ඔබව. ආයුබෝවන් සරිත. කොහොමද ෂෙෆ්? අපි ගොඩක් හොඳින් ඉන්නවා. අපි ඔක්කොම සතුටින් ඉන්නේ. හරි. එහෙනම් අපි ෂෙෆ් අපි කියමු. අපි හදන ඩෙසර්ට් එක මොකක්ද කියලා මුලින්. ඉතින් සාදිත කෝවාගේ මේ දවස් හතරේ කේක් කෑම ජාති හදලා අපි අද හදන්නේ පයින්ඇපල් පුඩින්. ඒ කියන්නේ අතුරු පසක්. මේක රසවත් අතුරු පසක් අපේ ගෘහණියන්ට ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහේ. හරි. ඔන්න අද දවසේදී අපි හදන්නේ අන්නාසි පුඩිමක් කිව්වත් නිවැරදි නේ? ඔව්. හරි. අන්නාසි පුඩින් එක. හරි. එහෙනම් ලැස්ති වෙලා ඉන්නේ අපි හදන හැටි කියන වයිට කලින් මම සූදානම් පුංචි දෙයක් ගැන ඔබට කියන්න. අපි ගොඩක් වෙලාවට අපි ජීවිතය ආදරය කරන අය අපගෙන් වෙන් වුණාම කරන්නේ දුක හිතන දේ. අපි දුක හිතන, අපිට දුක හිතනවා. එහෙමත් නැත්නම් කියනවා නම් අපි ඒ ගැන ගොඩක් හිතනවා. එහෙමත් නැත්නම් අපි තව හොයනවා අපි කාට හරි ඒ ගැන කියන්න. කියන්න කෙනෙක් නැත්නම් අපි මොකද කරන්නේ? අපි ඒ දේවල් හිතේ තියාගෙන ඉන්නවා. ඉතින් අවස්ථාවක් තියෙනවා ඔබට හිතේ තියාගෙන ඉන්න නැතුව අපිට කියන්න. ඒ නිසා කතා කරන්න අපිට අපේ දුරකථන අංක තමයි 0114 33 44 44. ඒ විතරක් නෙමෙයි 0114 33 44 66 කියන දුරකථන අංකවලට කතා කරන්න. ඔව්, ඉතින් සචිත්‍රා චෙෆ් හඳුන්වලා දුන්නා, අද හදන කෑම වර්ගය හඳුන්වලා දුන්නා. ඉතින් මේ හැමදේම කිව්වට පස්සේ අපිට තව දෙයක් ඉතුරුයි. අපි ඔබට මතක් කළා අපි ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනවා කියලා. ඉතින් අපි ඒ වෙනුවෙන් සම්පත්දායකත්වයේ ලබාගත් අපි මැදිරියට කැඳවාගෙන ආවා අපි දන්න කියන කෙනෙක්ව බොහොම විශ්වාසනීයව ඔබේ දේවල් වලට පිළිතුරු ලබා දෙන බොහොම වගකීමෙන් කතා කරන්න ඕන කෙනෙක් අපි මේ මැදිරියට කැඳවාගෙන ඉන්න ඕනේ කියලා හිතුවා. ඒ නිසාම අපි එතුමන්ට එන්න කියලා කිව්වා. ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආයුර්වේද විශේෂ මනෝවෛද්‍ය කමල්ලෙස් ජයසේකර වෛද්‍යතුමා. ආයුබෝවන් එතුමන්ට. ආයුබෝවන්. ඔව්, ඉතින් ඔබ දන්නවාදී මේ නම කිව්වම පසුගිය දවසක දුරකථනය ඔස්සේ අපිත් එක්ක මෙතුමා සම්බන්ධ වුණා. ඔබේ ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න එතුමා දුරකථනය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් වෛද්‍යතුමනි, ඔබතුමා මම හිතන්නේ මේ පහුගිය ගෙවුණු දවස් හතර පුරාවටම අපි වැඩසටහන් ආරම්භුවා. ඔබතුමා දන්නවා දැන් අපේ කාන්තාවන්ට තියෙන ගැටළු මොනවද? අපේ ප්‍රේක්ෂකයන්ට, අපේ සහෝදර සහෝදරියන්ට මොනවද තිබෙන ගැටළු කියලා. අපි කතාවට කියනවා වෛද්‍යතුමනි, මේ අපේ ඇඟිලි ලෙඩක්,
කායික රෝගයක් වෙනුවෙන් නම් අපිට බෙහෙත් තියෙනවා හොයාගන්න. හැබැයි හිතේ ලෙඩවලට නම් බෙහෙත් හොයාගන්න හරි අමාරුයි කියලා. හිත කැඩුණොත් ඒක හදන්න හරි අමාරුයි ඒක තමයි ඇත්ත. මුතුමාට යමක් ඇති මේ ගැන කියන්න. අනිවාර්යයෙන්ම වාසනා සහ සජිත්‍ර ඇතුළු සියලු දෙනාගේ අවසරයි. බලන් ඉන්න ඔබ අපි මුණ ගැහෙනකොට දැන් අපි හැමතිස්සම කියන දේ තමයි මේ හිත කියන එක හැම දෙයකටම ප්‍රමුඛයි. වාසනා මේ හිතත් එක්ක තමයි අපි ගොඩක් වැඩ කරන්නේ. සහ සමහරට මේ අපි ආහාරයක පවා දැන් ඔබ ආහාර හදන්න ඉගෙන ගන්නවානේ ඒක පවායි ලස්සන කරන දේ ඇතුළේ තියෙන්නේ කෑමක ගුණය පිරිසිදුකම එක්කම ඒක පිළිවෙලකට තියෙන එක ලස්සන හිතට වදින්න තියෙන එක හරි වැදගත්. එතකොට අපි ඒ නිසාවෙන් පෞල් ජීවිතේ වේවා ඕනම දෙයක මේ මානසික තත්ත්වය ගැන සලකා වැඩ කටයුතු කරන්නට ඕනේ. හිත කියන දේ බිඳුනට පස්සේ ඒක හරියට වීදුරුවක් කැඩුනා වගේ. ඔය කොච්චර අලවලා පාස්වල හදන්න ගියත් ඒවැ ලොකු ප්‍රශ්න ගැටළු ඉතුරු වෙනවා. එබැවින්ම මෙවැනි වැඩසටහනක සහ අපි මේ මුණ ගැසීමේ අපේ ප්‍රමාර්ථය තමයි නෙතට කඳුලක් උනන්නට පෙර ආතුව ඒ කඳුල උනන්නට හේතු පාදක වෙන කාරණා දැන හඳුනගෙන හැකි අවමයකින්ම ඒවා පවත්වා ගැනීම. ඔව් හිත රිදෙන්න පුළුවන්. ඒක උඩුදුවල ලොකු ගැටළු ඇති නොවීමට වග බලා ගැනීම අපි වැදගත් වෙනවා. ඒ නිසාවෙන් අපි හිතත් එක්ක වැඩ කරන්න ඕනේ. බොහොම පරිස්සමට තව කෙනෙකුගේත් හිත නොරිද්දා අපේ හිතත් රිදවා ගන්නෙ නැතුව රෝගවලට යන්නේ නැතුව ඉන්නට ක්‍රියා කිරීම ඉතා වැදගත් දෙයක්. හොඳයි වෛද්‍යපනි, ඉතින් අපි ඔබට මතක් කළා පසුගිය සතියේ මේ සතියේ අපි සවුන දවසේ ඔබට අපි යම් කතා තේමාවක් වෙනවා. අපිට මුණ ගැහුණු අපි දන්න කියන නමුත් නම ගම නොකියව අපේ සහෝදරියගේ කතාව අපි ඇහුවා. ඉතින් අපි සවුන දවසේ වෛද්‍යමනි මුලින්ම අපි ආපු කතාව දැන් මේ වෙලාවේ නරඹන්න සූදානම්. මං හිතනවා බඳලා ආදරය කරන එක තමයි හොඳ කියලා. නමුත් මට ජීවිතේ යම් තැනක වැරදුනා කියලා වෙලාවකට හිතෙනවා. මං දැන් බඳලා අවුරුදු 11ක් වෙනවා. මට අවුරුදු 9ක දුවෙක් ඉන්නවා. අපි බඳලා හොඳට ආදරෙන් හිටියා. දුව හම්බ වුණාට පස්සේ තමයි අපේ චුට්ට චුට්ට වෙනස්කම් ඇති වුණේ. දුව ලැබුණාට පස්සේ එයා ටික ටික වෙනස් වෙන්න ගත්තා. සම්බන්ධයක් නැති තරම් ගෙදර ජීවත් වෙන්නේ එයා වෙනම මම වෙනම. හම්බ කරන හැම සතියක්ම එයා බොන්න නාස්ති කරනවා. දුව නිසා ජීවිතේට මුකුත් කරගන්නත් බෑ. එයා හරි හුරතල්. එයා වෙනුවෙන් ජීවත් වෙන්නත් ඕන. මට ගොඩක්ම දුක. මට එයා නිතරම බනින්නේ අහල පහල පිරිමි අයගේ නම් කී කියා. හිතවත් කෙනෙක් එක කතා කළත් එයා මට එයාව සම්බන්ධ කළා මට නිතරම කෑ ගහනවා. එතකොට මිනිස්සු හිතන්නේ මම නරක කෙනෙක් කියලා. මේ විදිහටම කතාවක් ඔබටත් තියෙනවා දෝ කියලා සමහරවිට ඔබ ඔබේ හිතෙන් අහනවා ඇති. මටත් මේ වගේ දෙයක් කියන්න තිබෙනවා නම් මේ අවස්ථාව හොඳයි කියලා ඔබට හිතනවා ඇති. සමහරවිට ඔබේ කතාවත් මේ හා සමාන වෙන්නට පුළුවන්. නැත්නම් මේ තහා වෙනස් වූ කතාවක් වෙන්නට පුළුවන්. ඉතින් අපිට මතක් කරනවා පහුගිය ගෙවුණු දවස් හතර පුරාවටම වගේම අද දවසේදීත් ඔබට පුළුවන්කම තිබෙනවා ඔබේ කතාව අපිට කියන්න මේ විදිහටම. ඉතින් මම මතක් කරන අපේ දුරකථන අංක 0114 334 44 0114 334 44 66 කියන දුරකථන අංක දෙකම විවෘතයි ඔබ වෙනුවෙන් ඔබේ කතාව අපිට කියන්න. ඔව් අද දවසේදී ඔන්න දැන් අපි සූදානමින් එන්නවා ඔබට ඉදිරිපත් කරන්න අතුරු පසක් නේද? අන්නාසි පුඩින් එකක් තමයි අපි හදන්න ලෑස් වෙලා ඉන්නේ. අපි දැන් කිව්වා මොනවද හදන්නේ කියන එක ගැන. ෂෙෆ් අපි කියමු අපිට දැන් අන්නාසි පුඩින් එක හදාගන්න මොනවද ඕනේ වෙන්නේ කියලා. ඔව් සරි. ඉතින් අන්නාසි පුඩින් එකක් කිව්වම අපිට ඉස්සල මොනවද ඕනේ වෙන්නේ? අන්නාසි ඕනේ වෙනවා. ඉතින් අන්නාසි නෑ. අන්නාසි දෙනවා සජිත්‍ර ගාව. ඔව් මේ දෙන්න අන්නාසි ඔක්කොම ඉතින් පළතුරු ඕනේ ෂෙෆ් මට කන්න කියලා. ඉතින් පළතුරු ඔක්කොම ගෙනාවා. සයිත්‍ර ගාව ටික තියෙනවා. පළතුරු ගුණයිනේ ෂෙෆ්. අපිට අවශ්‍ය වෙනවා සාමාන්‍යයෙන් ඉදුණු අන්නාසි ගෙඩියක්. ඒ වගේම අපි කියනවා මේකට උකු කිරි. උකු කිරි අපිට බෙලෙන් බෙලෙන් ගන්න පුළුවන් ටින් කිරි මිලිලීටර් 500ක්. ඒ වගේම මෙතන තියෙනවා ජෙලටින් මේස හැඳි දෙකක් මාරක් තමයි අපි මේකට පාවිච්චි කරන්නේ. ඒ වගේම වතුර මේස හැඳි එකක් අපි මේකට පාවිච්චි කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ලේසියෙන් ඔයගොල්ලන් ගෙදර ඔගලන්ගේ මොකක් රූපන්දින සාධයකට නැත්නම් ගෙදර වෙනත් සාධයකට ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහේ
ඩෙසර්ට් එකක් තමයි අපි දැන් හදන්න සූදානම් වෙන්නේ. හරි. දැන් ෂෙෆ් මම දැක්ක මේ අන්නාසි වගාවක් කරනවද කියලා හිතුණා මම පොඩි වීඩියෝ පටයක් දැක්ක ෂෙෆ් අන්නාසි වත්තක ගිහින් ඉන්නවා. ඇයි මේ අන්නාසි වත්තකට ගිහින්? මම ළඟදී ගියා නිශාත් මේ නිෂ්පාදක කණ්ඩායමත් එක්ක අන්නාසි වත්තකට ගිහිල්ලා මට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හරි අන්නාසි ගෙඩිය කොහොමද හොයන්නේ? අන්නාසි ගෙඩිය ප්‍රමිතියකට පුළුවන් අන්නාසි ගෙඩියක් හොයාගෙන අපි ගියා. අපි බලමුද එහෙනම් කොහොමද කියලා මේ අන්නාසි පුරින් එකක් හදාගෙන අන්නාසි ගෙඩියක් අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි හරි අන්නාසි ගෙඩියක් කොහොමද හොයාගන්නේ කියන ගැන අපි දැන් බලමු. මම මේ ඉන්නේ ලස්සන අන්නාසි ආයක. ඉතින් ඕගොල්ලෝ දන්නවා මම මොකද හදන්නේ කියලා. මම ඒකට හරියන අන්නාසි ගෙඩියක් තමයි ඔයෝ හිටියේ. ඉතින් අන්නාසි ගොඩක් අතරින් මට හරියන ඒ ඉදිච්ච නැවුම් අන්නාසි ගෙඩිය හොයන්න තමයි මම දැන් සූදානම් වෙන්නේ. ගත්ත වේල හොයලා අපිට හරියටම හරියන අන්නාසි ගෙඩියක්. ඉතින් ඕගලන්ට පේනවා මේක ගොඩක් ඉදිලත් නෑ, හැබැයි අමුත් නෑ. මේ කොළ පාට සහ කහ පාට මේ රවුම් ලොකු වෙච්ච ඈත් වෙච්ච ගෙඩියක් තමයි අපි ගන්න ඕනේ. ඒකට අපේ මේ පයින්ඇපල් පුඩින් එකට හරියටම කියාපු අන්නාසි ගෙඩිය තමයි මේක. ඉතින් අපි බලමු කොහොමද මේ පයින්ඇපල් පුඩින් එක හදන්නේ කියලා. අපි දැන් සූදානමින් එන පයිනැපල් පුඩින් එක හදාගන්න හැටි ඔබට කියලා දෙන්නද? ඔන්න දැන් හොඳ අන්නාසි ගෙඩියක් අපි තෝරගෙන ඉවරයි. අපි එහෙනම් සල්ලි පරිස්සමට අරන් දෙන්නකෝ අන්නාසි ගෙඩිය. හරි. ෂෙෆ් මේ මට ඊට කලින් පොඩ්ඩක් ආයේ මතක් කිරීමක් කරමුකෝ. පිට මොනවද ඕනේ වෙන්නේ කියලා. පයිනැපල් පුඩින් එක හරි ගස්ස ගන්න. මෙන්න අන්නාසි ගෙඩිය. ඉතින් ඔබ දැක්ක වීඩියෝ එක වගේ මෙන්න මේ විදිහට කහ පාට, ඒ වගේම කොළ පාට තරමක් ඉදුණු අන්නාසි ගෙඩියක් තමයි අපි මේකට මේ පයිනැපල් පුඩින් එක හදන්න යොදා ගන්න. ඉතින් ඒ වගේම අපි කියනවා උකු කිරි. ඒ කියන්නේ වෙළඳපොලේ අපිට මිලදී ගන්න පුළුවන් මේ කිරි. ඒ වගේම මිලිලීටර් අපි ගන්නවා මීටර් 500ක්. ඒ වගේම ජෙලටින් මේස හැඳි දෙකමාරක්. ඒ වගේම වතුර මේස හැඳි එකක් පමණ අපි මේකට යොදා ගන්නවා. හරි. එහෙනම් දැන් තින්නේ අපිට පයිනැපල් පුඩින් එක හදන්න. හදා ගන්න. හරි. එහෙනම් අපි මොකක්ද මුලින්ම කරන්න ඕනේ? ඉස්සෙල්ලාම අපි මේ පළතුරු හොඳට හොද ගන්න ඕනේ. අපි වැඩක් කරන්න ඉස්සෙල්ලානේ. පිරිසිදුකම කියන එක අත්‍යවශ්‍යයි. ඉතින් මම මේක හොදගෙන තියෙන්නේ. හොදගෙන තමයි ඔක්කොම පළතුරු ටික ඔතන දැම්මේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ අන්නාසි ගෙඩිය කපා ගන්න ඕනේ. හරි. හරි. එහෙනම් ෂෙෆ් අන්නාසි ගෙඩිය කපා ගන්නකන් අපි සෝදානමින් එන්න පුංචි විරාමයක් ලබා ගන්නට. ඔබට කියන්න ඕන දෙයක් තමයි සමහරක් වෙලාවට මේ ජීවිතේත් අපිට විවිධාකාර බාධක මුණ ගැහෙන හයිට අන්නාසි ගෙඩියක් වගේ නේද? මේ පිටින් රළු නමුත් ඇතුළතින් හරිම මෘදුයි. ඒ වගේම මේ ගුණදායකයි කිව්වොත් නිවැරදි. ඉතින් අපි සූදානම් ඉන්න කෙටි විරාමයක් ලබා ගන්න රැදී සිටින ප්‍රියතමරත් එක්කම. ඔව් ඉතින් සචි මේ කියන කතාව එක්ක සචි විරාමයට කලින් හුඟක් දේවල් කිව්වනේ. අන්නාසි වත්තකට ගියා, දැන් අන්නාසි කපන හැටි අපිට කියලා දුන්නා. මේ හැමදේමත් එක්ක අපි සදනම් ඊළඟට කතා බහ කරන්න. අපි ඔබට කිව්වා ඔබේ අනන්‍යතාවයේ රහසිභාවය අපි ආරක්ෂා කරනවා කියලා. කිසිම බයකින් තොර ඔබට පුළුවන් අපිට ඔබේ කතාව කියන්න. අපි සූදානම් ඔබේ අනන්‍යතාවයේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න. ඉතින් අපිට මේ ගැන කියද්දිම දුරකථනය ඔස්සේ අපිට දුරකථන ඇමතුමක් ලැබිලා තිබෙනවා. ආයිබෝන් ඔබට. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ආයිබෝන්. ඔව්. සුබ සන්දේවක් කියවමිසෙ. ඔව් සුබ සන්දේවක්. මම තා. ඔව්. ඒ දරුවා සම්පූර්ණයෙන් ඇතුළේ තියෙන ඇටේ ඉන්නේ.
ප්‍රේමලදා මහත්මිය අපිට පැහැදිලි ඔබතුමියගේ කතාව වෛද්‍යතුමනි මොනවාරි අහන්න තිබෙනවද ප්‍රේමලදා මහත්මියගේ? ඔව් දැන් මේ වෙනකොට ඔබතුමියට දැන් මේ සියලුම වෛද්‍ය ප්‍රතිකාර මම හිතන්නේ දරුවන්ට ලැබිලා තියෙනවා. ඒ එක්කම මේ වෙනකොට ඔබතුමියට තියෙන විශේෂයෙන්ම බලපානම් ගැටළු තත්යක් තියෙනවද මොකක් හරි? හොඳයි ප්‍රේමලදා මහත්මිය අපිට පැහැදිලි ඔබතුමියගේ ගැටලුව අපේ නිෂ්පාදක මණ්ඩලයට ඔබතුමියගේ නම ගම සියලු විස්තර ලබා දෙන්න අපි සූදානම් ඔබට සහාය වන්න. හොඳයි ඉතින් මේ වගේම වෛද්‍යතුමනි අපිට පහුගිය දින හතර පුරාවට මේ වගේ දුරකථන යමුතු රැසක් පැමිණියා. මේ අතරින් කිහිපයක් නිමිදිට අපේකින් ඉන්න තැනක් නැහැ කියලා ඉල්ලුවා. දැන් මේකට ඔබතුමාට මම හිතනවා යමක් ඇති කියන්න කියලා. අපි දවසක මේ හැමදේම දාලා යනවා. අපි මේ හැමදේම අරන් යන්නේ නැහැ. නමුත් අපි එනකොට මිනිස්සුන්ට අරගෙන ඉන්නෙත් නැහැ. නමුත් අපි ජීවත් වෙලා ඉන්න තාක්කල් මේ දේවල් ගැට ගහගෙන ඉස්සරහට යන්න ඕනේ. මොනවද අපේ මේ සහෝදරියට කියන්න දෙන්නේ? පැහැදිලිවම මේ අපි අර ඔබතුමිය කිව්වා වගේ අපි යමක් නොගෙනාවට උපදිද්දි යනකොට නොගෙනිච්චට ඒ අතරමැද කාලය තුළ අපිට ජීවත් වෙන්න බොහෝ දේ අත්‍යවශ්‍ය වෙනවා. ඒ දේවල් වල යම් අඩුපාඩු සිද්ධ වෙනකොට අපිට ඉතා මානසික වශයෙන් බිඳ වැටීම සහ වෙනත් ගැටලුවට මුණ පාන්න වෙනවා. සහ එතුමියගේ කතාවේ ඇතුලේ තිබුණා ලොකු ඛේදවාචක ගණනාවක්. මේ හැම තැනකදීම ප්‍රමාණවත් මනෝවිද්‍යාත්මක සහයක් ලැබුණාද කියන එක ගැටළු සහගතයි. ඒ වගේම මට එක දෙයක් දැනුණා කතා කරනකොට මේක අපි හැමෝටම පොදුවේ වැදගත් වෙන කාරණයක් නිසා කියන්නේ වාසනා අපි හැමතිස්සෙම දරුවන්ට සහ අනිත් අයට ලෙඩ රෝග බෝ වීම සහ යම් ගැටළු මතුවීම විවිධ කාරණා මත සිද්ධ වෙන එකක් ජානමය වශයෙන් එන්න පුළුවන් එසේ නොවන තත්ත්වයන්ගෙන් එන්න පුළුවන්. මේකට ප්‍රධාන කොට අපි අවධානය යොමු කර යුතු දේ තමයි නිසි වෛද්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම. මෙන්න මේ කොටස බොහෝ වර්තමානයේදී මනෝ උපදේශන ශාස්ත්‍රය හරහා ලැබෙනවා. අපි තියෙනවා ලොකු ගැටලුවක්. මේ ඔබතුමිගේ මුකුත් ගැටලුවක් නෙමෙයි. මම මේ කියන්නේ මේක ආදර්ශයට ගන්න ඕන අනිත් හැම දෙනාම සහ ඉතාම ස්තුතිවන්ත වෙනවා ගෞරව කරනවා ඔබගේ මේ වගේ ඉතාම සුවිශේෂී කාරණා හෙලිකරන එක. මොකද ඒ ඔස්සේ අපිට මේ රටට ලෝකෙට යමක් කියලා දෙන්න පුළුවන් වෙනවා. වාසන ඒ නිසා ඔබතුමි මේ ටික දරාගෙන මේ ඉන්න එක ගැන මම ඉතාම ආඩම්බර වෙනවා සහ ඔබට ගරු කරනවා. ඒ වගේම ඔබව ආදර්ශයට ගන්න කියන මම අනිත් අම්මලාට මෙහෙම තමයි අපි ජීවිතෙන් පැනලා නොගොස් මේ එන සියලු ගැටලුවලදී අපි ඒ හැම දෙයක් අභිභවමින් ඉදිරියට එන්න අවශ්‍යයි. ඊළඟට මා අනිත් අයට කියන දේ තමයි ඉක්මනින් ඔබටත් මෙවැනි ගැටලු තියෙනවා නම් දරුවෝ දිගින් දිගට අසනීප වෙනවා නම් යම් කාරණා වෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් වලට යන්න. ඒ වගේම අපිට MOH එක කියලා තියෙනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අනුබද්ධව සිටින මනෝ උපදේශකවරු ඉන්නවා. ඒ අයව මුණ ගැහෙන්න කතා කරන්න අපිට ලොකු මඟ පෙන්වීමක් මේ ඇතුලේ ගන්න පුළුවන්. ඒ එක්කම මෙවැනි ලෙඩ රෝග වලින් හෝ වෙන කාරණා වලින් අපි අසරණ වෙනකොට මට පැහැදිලි වෙච්ච විදිහට දැන් සැමියක් නැහැ. ඔහුත් මිය ගිහින් තියෙනවා. මේ කාරණා වලදී ඔබට මේ රජයේ රාජ්‍ය මට්ටමේ ලොකු උදව් තියෙනවා අපිට. ඒක අපි ගත යුතුයි. හැබැයි ඒ කාරණයකට තියෙන්නේ දැනට කනගාටෙන් වුණත් කියන්න ඕන දෙයක් අපි හොයාගෙන වෙල උදව් කරන මට්ටම අඩුයි. ඒ නිසා අපි සමහර තැන් වලට යන්න ඕනේ. ඒ මඟ පෙන්වීමත් ඔබට ගන්න පුළුවන් උපදේශකවරයා හරහා ප්‍රාදේශීය ලේකම්තුමා මාර්ගෙන් තියෙනවා රජයෙන් උදව් ගත හැකි ක්‍රමවේදයක්. ඊළඟට මහා බාරකාර දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා අපිට. එය ඉතා පැහැදිලිවම මහජනතාවට උදව් කරන තැනක්, බොහෝ කෙනෙක් යන්නේ නැති තැනක්. ඊළඟට සමාජ සේවා දෙපාර්තමේන්තුව මේ සියලු තැන්වලින් ඔබට උදව් ගත හැකි. මම හිතන්නේ ඉදිරියේදී මඟ පෙන්වීම ඔබට ලැබෙයි. ඔව් වෛතුමනි බොහොම හැඟුම්බරව එතුමිය මේ දේවල් ප්‍රකාශ කරපු නිසා සමහරක් දේවල් අපිට පැහැදිලිව ඇහුණෙත් නැහැ. නමුත් ඔබට තවමත් අවස්ථාවක් තියෙනවා දවසේදී අපි ඔබේ පිළිතුරු ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න සූදානම්.
රැඳලා ඉන්න අපිත් එක්කම මේ ලිය තමර අපි සුදනම් සචි ඉන්න පැත්තට යන්න. ඔව් වාසනා බොහොම ස්තුතියි. ෂෙෆ් දැන් අපි අපේ පයිනැපල් පුඩින් එක හදාගෙන අපි අන්නාසි ටික කපා ගන්න ගමන් තියෙන්නේ. දැන් අපි පොඩක් කියමු නේද? මේ අන්නාසි දැන් වෙන කොටු ආකාරයට තමයි කපාගෙන තියෙන විශේෂ හේතුවක් තියෙනවද ඒකට? ඔව්. කොටු වලට ඉස්සෙල්ලා මෙන්න මේකක් පෙන්වන්න ඕනේ. මෙන්න මේ හේතුව අපි කපා නැත්නම් සතිත්‍ර කපන්න කියොත් එහෙම දැන් පොඩක් කපන්න ඕන ලෝභකම කියලා පොඩ්ඩක් කපලා බෑ මේ කළු පාට අර තියෙන ඩොට් ඩොට් ඒ ඩොට් ඩොට් යන්නම කපන්න නැත්නම් අපි මේ පුඩින් එකේදී ඒව හැපෙද්දි කටකාරණ අර මේ අමුතු රහක් එනවා ඒකින්ද ලෝභ නැතුව මේ කපන්න ඕනේ කපන්න ඕනේ හරි ඊට පස්සේ මෙන්න මේ නාරටිය මේක අපිට අයිනකර පුඩින් එකට කපන්න බෑ මේකේ අර කෙඳි සහිත කැලලක් අපි බාරද කරන්නේ නැහැ බාරද කරන්නේ නැහැ ඒක ඔන්නම් ආට කන්න පුළුවන් පස්සේ හරි ඊට පස්සේ හරි මෙන්න මේ විදිහේ උගරන්න පේනවා මෙන්න මේ විදිහ පොඩි පොඩි ඩයිස් ඒ කියන්නේ පොඩි පොඩි කොටු තමයි අපි කපා ගන්න ඕන මොකද ගොඩක් ලොකුවට කැපුවොත් අපිට ඒක අනුභව කරගීමේදී අපහසුතාවයක් එනවා ඒකෙන්ද මෙන්න මේ සයිස් එකට තමයි අපි මේක කපා ගන්න ඕනේ හරි ඒ විදිහට අපි අපේ අන්නාසි කපා ගන්නවා ෂෙෆ් දැන් මට කියන්නකෝ දැන් මේ වගේ අන්නාසි පුඩින් එකක් කන්න කැමති gedara මේ පොඩි ළමයිද නැත්නම් වැඩි හිටියන්ද සාමාන්‍යයෙන් හිතන අන්නාසි කියන එක ගොඩක් අපි දන්න දේ තමයි අන්නාසි කියන්නේ සැරයි. ඔව්. ඉතින් ඒ අන්නාසි සැර හින්දා ගොඩක් අම්මලා තාත්තලා ළමයිට කන්න දෙන්නේ නැහැ. ගොඩක් අඩු කරනවා. ඔව්. ඉතින් අපි දැන් මේ අන්නාසි මේ ලිපේ කියලා අපි වාජනක දාලා ස්ටූ කරනවා. ඒ කියන්නේ අපි අන්නාසි පොඩ්ඩක් කුක් කරනවා. කුක් කරනකොට මේක තියෙන ඒ සැර චුට්ටක් අඩු වෙනවා ගොඩක් නෙවෙයි චුට්ටක් අඩු වෙනවා ඉතින් මේ වගේ පුඩින් එකක් අපි ඉතින් හැමදාම පුඩින් ගන්න නැහැ නේ විශේෂ අවස්ථාවකදී ගෙදර මොකක් හරි සාදයකදී අපිට මේක අනුභව කරන්න පුළුවන් ඉතින් අපි අන්නාසි හැම වෙලේම කන්නෙත් නැහැ සමහර කට්ටිය ඉන්නේ ඉතින් අන්නාසි පොඩ්ඩක් ඇලර්ජික් එකක් තියෙනවනේ නේ ඔව් අනිවාර්යයෙන් ඉතින් ෂෙෆ් අපි මේ විදිහට අපි අන්නාසි කපා ගන්නක අපි සෝදනමින් ඉන්නවා කිටි විරාමයක් ලබා ගන්නට එනිසාවෙන් ආරාධනා කරනවා ලියතබරත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ලියන් සරසන ටෙලිවිෂන් විලාසිතාව ලිය තමරත් එක්කයි ඔබ දැන් එකතු වෙලා ඉන්නේ. ඔබට වෙනදේ මේ මගේ රඟ තියෙන පළතුරු වට්ටියක්. මේ පළතුරු එකින් එක එක පළතුරු තියෙනවා. ඒ වගේම විවිධ වර්ණයෙන් තියෙන පළතුරු තියෙනවා. ජීවිතේත් හරියට මේ වගේ විවිධ වර්ණයෙන් එකට එකතු කරගෙන හැදෙන ඒ දේ හරිම වර්ණවත්. හරිම පුදුමාකාරයි. ජීවිතේත් හරියට ඒ වගේ. ඉතින් ෂෙෆ් අද අපි හදන්න යන්නේ පයිනැපල් පුඩින් එක. ෂෙෆ් ඉන්නවා මෙතන. එතකොට දැන් අපි අපේ අන්නාසි ටික මෙන්න මේ විදිහට කපාගෙන ඉවරයි. ෂෙෆ් ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඔව්. ඉතින් දැන් ඔයගලන්ට පේනවා. මම මීට වඩා චුට්ටක් පොඩි ඩයිස් ටිකක් කැපුවා. අහහ. බලමු මොකටද දේ කියලා. ඒක පොඩ්ඩක් කොහොමද තියමු? හරි. ඉතින් මෙන්න මේ විදිහට අපි කපාගත්ත අන්නාසි ටික දැම්ම වාජනයකට. ඉතින් සතිත් දැන් අන්නාසි පුන්නේ කන්න විතරක් ඉන්න එපා. උදව් කරන්න මට. උදව් කරන්න. මෙන්න මේ විදිහට තමයි මම උදව් කරන්නේ. හරි. අපිට පුළුවන් මේකට අහහ අවශ්‍ය නම් වතුර චුට්ටක්. ඔව්. නැලි දෙකක් වමන. එකතු කරන්න. මම කියන්නම් අද දවසේදී අපි හදාන්නේ අන්නාසි පුඩින් එකක්, පයිනැපල් පුඩින් එකක්. එතකොට අපිට ඕනේ වෙනවා අන්නාසි, උකු කිරි, ඒ වගේම ජෙලටින් ස්වල්පයක් එකතු වෙනවා. අපි මුලින්ම කරේ අන්නාසි ගෙඩිය හොඳට සුද්ධ කරගෙන කොටු ආකාරයට කපා ගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ භාජනයකට එකතු කරගෙන දැන් අපි හදාන්නේ අන්නාසි එක කුක් කරගන්න. මං හරිනේ? ඔව්. දැන් අපි අන්නාසි එක කුක් කරගන්න ඕනේ. එතකොට ෂෙෆ් මෙන්න මේ විදිහට මට හැන්දකුත් ලබා දුන්න උදව් කරන්න කියලා. මම දැන් සූදානම්ගෙන ඉන්නේ ෂෙෆ්ට උදව් කරන්න. හරි. අපි දැන් අපි සති මාත් ප්‍රශ්නයක් අහන්නද? ෂෙෆ් මුලින් අපිට මතක් කළා තර්මක ඉදුණු අන්නාසි ගෙඩියක් ගන්න කියලා. අපිට කියන්න පුළුවන් දැයි එහෙම කිව්වේ කියලා? කහ පාටයි කොළ පාටයි වගේ ගෙඩියක් ගන්න කියලා කිව්වේ. ඔව්. ඉතින් හැතර වාසන අපි එහෙම කිව්වේ. ගොඩක් ඉදුණු ගෙඩියක් ගත්තොත් අපිට ඒකෙන් දැන් අපි මේක අන්නාසි ටික ලිපේ තියලා අපි කුක් කරනවානේ. ගොඩක් ඉදුණු අන්නාසි ගත්තොත් මේක ගොඩක් කුක් වෙනවා. ඒතර අපිට මේක චෝරු වෙනවා. අපි කියන්නේ පොඩි වෙනවා. ඒක අපිට හැපෙන විදිහට ගන්න අමාරුයි. ඉතින් අපි අමු එකක් ගත්තොත් අමු එකේ ඕගොල්ලෝ අන්නාසි කාලා තියනවනේ. ඕගොල්ලෝ දන්නවා අමු එකේ තරමක් ඉදුණු අන්නාසි කනකොට ඒකේ රහ වෙනස්. ඒකද තමයි අපි තරමක් ඉදුණු අන්නාසි ගෙඩියක් මේකට යොදාගන්නේ. හරි මෙන්න මම හිතන්නේ වාසනාගේ ප්‍රශ්නෙට හොඳ පිළිතුරක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා වාසනා ඔබට නැවතත් අවස්ථාව. ඔව් සත්‍ය ඉතින් අපිට හැම වෙලේම ප්‍රශ්න තියෙනවා මේ විදියට ජීවිතේ අපි කොයි වෙලාවෙ බලවත් අපි හිතනවා මේ ගලාගෙන යන විදිය හොඳයි කියලා. හැබැයි මේ අපි හිතන විදිහම ජීවිතේ ගලාගෙන යන්නේ නැහැ.
මේ තව මොහොතකින් තව ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. හෙට දවසේ මිටත් වඩා ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. ජීවිතේ එහෙම තමයි. හැබැයි එහෙම කියලා ප්‍රශ්න වලට මේ ජීවිතේ ඉඩ තියලා බලන් ඉන්න පුළුවන් කමක් නැහැ. මේ ප්‍රශ්න වලට අපි උත්තර හොයා ගන්න ඕනේ. ඉතින් වජිතුමත් මෙතන ඉන්න නිසා මම හිතුවා මේ ඔබතුමාගෙන් දැනගන්න දැන් අපි හුඟක් වෙලාවට කියන දෙයක් තමයි මේ ජීවිතේ මේ විදිහට ගලාගෙන යන්න ඕනේ. අපිට ප්‍රශ්න ඕනේ නැහැ කියලා. හැබැයි එහෙම ජීවත් වෙන්න බෑ. මේ ප්‍රශ්න එනකොට අපි ගතින් වගේම හිතින් ලෙඩ වෙනවා. අපි සමහරක් වෙලාවට කියනවා මේ හිතේ ප්‍රශ්න වැඩි වෙනකොට සමහරක් කායික රෝගත් අපිට ඇති වෙනවා කියලා. මේ හොඳයි. මේ රෝග ගැන මතක් කරද්දිම අපිට මේ වෙලාවේ දුරකට නැමතුමක් ලැබිලා තිබෙනවා. ආයිබෝන් ඔබට. ආයිබෝන්. ඔව්. ඔබට පුළුවන් ඔබ හිතේ තියෙන දේ අපිට කියන්න. ඔව් මම කතා හැදෙන්නේ ඉස්සරහ සෞන්දර්ය කතා කරා වගේම රැටලුවක් මට කියලා මම ඊයේත් කතා කරා. මේ ඇත්තම මේ එයාගේ කිව්වා වගේ මගේ මහත්තයත් ඔය විදිහට අනිෂ්කාරණේ මනසකට වෙන්නවා වටේින් මිනිස්සු ගැන කියලා මට හරියට මේ අඩන් තේරුම් කරනවා. ඒ විතරක් නෙවෙයි මගේ අම්මට තාත්තට පවා එයා හරියට මේ දේවල් කියනවා. ඒගොල්ලෝ ගැන ලොකු අයලයක් එයාගේ හිතේ මේ දේවල් ගැන කියලා ඇටි කර කර නිතර රණ්ඩු කරනවා. එයා හරියට සැක ගන්නවා මම. මම ඉතින් ගමේ ඉන්න කෙනෙක්වත් කතා කරන්නේ නැහැ එහෙම. කවුරුත් යන්නේ නැහැ. දරු තුන් දෙනෙක් එක හරිය අපාරෙන් ජීවත් වෙන්නේ. ඉතින් මහගේ දරත් ඉන්නේ. දැන් ඒ ඇතුලේ පැෂන් නිසා අපිට මෙහෙන් යන්නත් සිද්ධ වෙලා තියෙනවා. හරියට යන්න කොහෙනවා මේ මාසෙක කළා මගෙත් එක්ක. ඒක එයාට මම කියන ඔයාට තියෙන මේ වගේ මානසික ප්‍රශ්නයක් එහෙම මම වැඩ කරා එහෙම නරක වැඩක් කරන කෙනෙක් නෙවෙයි කියලා එයා පිළිගන්නේ එහෙම කිව්වට. හොඳයි අපිට පැහැදිලි ඔබතුමිය ගැටට වයිතුමනි මොහරි අහන්න තිබෙනවද අපේ ප්‍රේක්ෂකාවගේ? ඔව් දරුවෝ ඔබ මේ යාළු මිත්‍රකමකින්ද විවාහයට ගියේ එහෙම නැත්නම් යෝජනා කරපු එකකින්ද? යාළු වෙලා. හරි පුතේ ඔයා දැන් ওই විවාහයට පෙර ආතුව යාළු කාලේ ගත්තොතින් ඔයාට දැනුණද එයා ගොඩක් ඔයාව ආරක්ෂා කරනවා අනිත් අයගෙන් ඔයාව ගොඩක් පරිස්සම් කරනවා වගේ දෙයක්? එහෙම නම් ටික එහෙම තිබුණාම රැකියාවට යන්න දුන්නේ. හැබැයිම පෞකාරින රැකියාවට ගියා. ලොකු දුව ලොකු දරුවෝ ලැබුණාට පස්සේ ආර්ථික ප්‍රශ්නත් එක්ක පස්සේ යන්න බැරි වුණා. ඒ අනකොටත් මට ඔයගේ ප්‍රශ්න ආවා. හරි. පුතේ දැන් ඔබත් වගේම මෙවැනි ප්‍රශ්න වලින් පෙළෙන අය ඉතා විශාල වශයෙන් ඉන්නවා. වාසනා මෙන්න මේ කාරණය ගැන අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද හේතුව ඔය සැකය උත්පාදනය වීම කියන එක මනෝවිද්‍යාවේ ඉතා විශාලව කතා කරන කාරණයක්. දැන් එකක් තමයි මේ සමහර අවස්ථාවකදී මිනිස්සු ඇත්තටම සැකයට තුඩු දෙන දේවල් කළා සැකයට පාත්‍ර වීම සහ සැබවින්ම කිසිම වරදක් නොකර සැකයක් ඇති කරගත යුතු නොවන අවස්ථාවලදී බොරුවට සැක කිරීම කියන දේ. ඒ නිසාවෙන් මේ අපි කතා කරන්නේ සාධාරණ හේතු රහිතව කෙනෙක් තව කෙනෙක්ව සැක කරන අවස්ථාවක් ගැන. මෙහි කාරණා දෙකක්, අවස්ථා දෙකක් තියෙනවා. එකක් පුද්ගලයෙක් ඕනම කෙනෙක්ව සැක කරන එක. ඒක අපි කියනවා පැරනොයිඩ් කියන පර්සනාලිටි, පෞරුෂ තත්ත්වයේ අක්‍රමතාවයක්. ඊළඟ එක මේ දුව කිව්වා වගේ සහ අර කලින් අපි පෙන්නපු කතාවේ තිබුණා එතුමියත් කියනවා යාව මහත්ය දැඩි ලෙස සැක කරයි කියන එක. මේ සැකයේ ගොඩක් වෙලාට එන්නේ යම්කිසි ස්වාම පුරුෂයෙක් හෝ භාර්යාවක්, විශේෂයෙන් ස්වාමි පුරුෂයන් මේක හැදෙන බව වැඩි, ඒ අය බිරිඳව සැක කරනවා. ඇත්තටම සැක කරන්න යාට වෙන කවුරු හරි ඇති කියන. ඔය වෙන කවුරු හරි වෙන කවුරුවක්වත් නෙමෙයි ලිංගික සහකරුවෙක් ඇති කියන එක තමයි වාසනා මේ එන සැකය. එතකොට මේ සැකයට පාදක වෙන්නේ සාධාරණ හේතු රහිත හැම වෙලාවකදීම පුද්ගලයා පෙළෙනවා ඔතෙලෝ නැමැති එක්තරා සින්ඩ්‍රෝමයකින්. මේ රෝග තත්ත්වය ටික 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 වැඩි වෙන එකක්. මේක හඳුනගන්න වෙන්නේ උග්‍ර වූ අවස්ථාවකදී විතරයි. මේක තමයි මේකේ තියෙන නරකම කොටස. ඒ හින්දා අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ බොහොම අවදිමත් වූ මනසකින් ජීවත් වීමට. ඔය යාළු කාලකදී වගේ මුල්දි අපිට දැනෙන දේ තමයි එයා මාව පුදුම විදිහට පරිස්සම් කරනවා. ගහනු ළමයි පසු කාලෙන අපිට කියන දෙයක් වාසනා මම හිතුවේ ඩොක්ටර් මට මගේ ජීවිතේ ලැබෙන්න ඕන හොඳම කෙනා ලැබුණා කියලා. මගේ අම්මා තාත්තට වඩා යාමව පරිස්සම් කරා කියලා. ඔය පරිස්සම් කිරිල්ල පිටිපස්සේ තියෙන්නේ සැබෑ පරිස්සමට වඩා සැකය නිසා කරන විමර්ශන කටයුත්තක් තියෙන්නේ. ඒ නිසාවෙන් දැන් ඔබ යාළු කාලේ ඉන්න කෙනෙක් නම් ඔබව ඕනාවට වඩා පරිස්සම් කරන්න හදනවා නම් ඕනවට වඩා වෙන අය ගැන දොස් කියනවා නම් ඔබ ටිකක් නරකයි මම හින්දයි ඔයා මේ පරිස්සම් වෙලා ඉන්නේ කියන කාරණා කියනවා නම් දැන් ඔබ විවාහක නම් ඔබට ටිකක් ලස්සනට අඳින්න දෙන්න නැත්නම් කොණ්ඩෙ ටිකක් වෙනස් කරාම බයිනවා නම් විශාල වශයෙන් වෙන අයව සමහරට තමන්ගේ තාත්තා සහෝදරයා මස්සිනාල පවා අපි කෙලිම කතා කරමු ජෝඩු කරලා ඔබට අවඥා කරනවා නම් ඉක්මනින් ඒ අයව මනෝ උපදේශනයකට සහ වෛද්‍ය ප්‍රතිකාරයකට යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ජීවිතේ අපායක් වෙන තරමටම මේක උග්‍ර වෙනවා.
හොඳයි වෛතුමනි අපේ ඒ සහෝදරිට මම විශ්වාස කරනවා අපි විශ්වාස කරනවා ප්‍රමාණවත් ධර්ම පිළිතුරක් ලැබුණායි කියලා වෛතුමා ප්‍රකාශ කරන ආකාරයට ඉක්මනින්ම ස්වාම් පුරුෂව මනෝ වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යනවා නම් වඩා සුදුසුයි මේ ප්‍රශ්නෙට මම හිතන්නේ ප්‍රමාණවත් ධර්ම පිළිතුරක් එවිට ඔබට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා කියන හැඟීම තමයි වෛතුමාට තිබෙන්නේ හොඳයි ඉතින් ඒ තවත් කතාවක් අපි සූදානම් පසුගිය මේ සතියේ අඟහරුවාදා දවසේ අපි ඔබට තවත් කතාවක් ගැන කිව්වා ආච්චි අම්මා කෙනෙක් බොහොම දුකෙන් ඇගේ කතාව අපිට මෙහෙම කිව්වා දුවෙකුයි පුතෙකුයි ඒගොල්ලෝ දැන් ලොකු විවාහක වෙලා විවාහ වෙලා දුව ඉන්නේ පිටරට පදිංචිලා ඉන්නේ පුතා ඉන්නේ වෙනම මගේ නිවස අසර වෙනම ගෙදරක් ඉන්නේ එයත් බැඳලා දුවයි පුතයි දැන් ලොකුස් මහත් වෙලා මාව අතහැරලා ගිහිල්ලා වගේ දියෙන්නේ මම දැන් හරිම පාළුවෙන් ඉන්නේ මගේ මහත්තයත් මිය ගිහිල්ලා දැන් අවුරුදු 4ක් වෙනවා මම තනි වෙලා ඉන්නේ ඇත්තටම ඒ පුතාගේ දරුවා දිහා දකින්නකොට අපි ඉස්සර ගෙවපු ජීවිතේ මට මතක් වෙනවා දරුවෝ උස් මහත් කරලා දරුවා හදලා දරුවන්ගේ දරුවන්ගේ හුරතල් බලන්න ඇත්තර මම පින් කරලා නැහැ. දුවෙකුට වගේ තමයි මගේ ලීලිට මම සැලකුවේ. ඒ වුණාට ඒ ලීලි කැමති නැහැ මම එහෙට යනවටවත්. ඒ දරුවා වෘතල් කරනවත් එයා කැමති නැහැ. ඒක මගේ අවාසනාව. මම දැන් ලෙඩින් දුකින් ඉන්නේ. මට ආතරයිස් රෝගේ තියෙනවා. මට ඇත්තටම ඇවිදින්නවත් බැහැ. හරිම අමාරුයි මං ජීවත් වෙන්නේ. මට ඉතින් එහෙම ඉන්නකොට මං තනියෙලා ඉන්නකොට මට මතක් වෙනවා අපි ජීවත් වෙච්ච ලස්සන ඒ කාලේ. ඔව් ඉතින් අපි මේ අඟහරුවාදා එතුමියගේ කතාව ඇහුවා. වෛද්‍යමණි මේ කතාවත් එක්කම අපිට ඊයේ දවසේ දුරකථන ඇමතුමකුත් ලැබෙනවා. අම්මා කෙනෙක් කතා කරනවා තමන්ගේ දියණිය තමන්ගේ මුණු පුරාව බලන්න දෙන්නේ නැහැ එක්කන් ඉන්නේ නැහැ කියලා. ඉතින් මේ කතා ඔක්කොම ඇස්සේ අම්මලා ඉන්නේ. මොනවද අපිට කියන්න තියෙන්නේ? ඔව් මේ தත්ත්වයට අපි නිතර මුහුණ දෙන දෙයක් වාසනා විශේෂයෙන් අර මම මනෝ උපදේශන ශාස්ත්‍රීය කෙනෙක් විදිහට මෙවැනි ගොඩක් දේවල් අපිට මුණ ගැහෙනවා මෙහි එක්තරා හොඳ පැත්තකුත් තියෙනවා දැන් ඔබ බලයි ගයි එහෙම කියන්න කියලා ඔව් අපි ඒක ඉක්මනින් කතා කරමු එකක් තමයි බොහෝ වෙලාවට මේ එන தත්ත්වය අපි වයස්ගත වීමත් එක්ක එන එක්තරා මානසික ගැටලුවක් තියෙනවා අපි බොහෝ දෙනෙක් වයස්ගත වෙනකොට තව ටික කලකින් මමත් ටික දවසකින් නේද වාසනා දැන් ඔබ වගේ ඊටාම තරුණ වී අය විවාහපත් වෙලා දූදරුව ලබලා මෙහෙම එනකොට දැන් අපි වගේ වයස්ගතව යන අයගෙන් මේ කාරණාව ටික ටික ඈත් වෙන්න ගන්නවා අපේ අය. ඊළඟට අපි මේ කාලේ මුහුණ දෙන විශාල ගැටලුවක් තියෙනවා. අපි ඒකට කියනවා මනෝවිද්‍යාවේ ජෙනරේෂන් ගැප් එකක් කියලා. මොකද දැන් මගේ මව පියා සහ මම වයස්ගත වෙනකොට මම දරුවෙක් විදිහට මගේ ලෝකය වෙනස් වුණාට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් මගේ දරුවන්ගේ ලෝකය වෙනස් වෙනවා. දැන් සරල උදාහරණයක් ගත්තොත් ඒ දුරකථනය ගැන හිතන්නකෝ. දැන් සාමාන්‍යයෙන් ඉස්සර අර කරකෝනර ට්‍රීන් ගාන ෆෝන් එක බොත්තම් ඔබන ලොකු ලෑන් ෆෝන් එක වෙන්න ලොකු කාලයක් ගත වුණා. හැබැයි අපේ අතට සෙල් ෆෝන් එකක් එන්න ඉතා විශාල කාලයක් ගත වුණා. එතකොට අපේ අතට සෙල් ෆෝන් එක ආවට පස්සේ ඒක බොත්තම් ඔබන එකෙන් ටච් ෆෝන් එකට ගිහිල්ලා දෙන්න ටච් ස්ක්‍රීන් එකට ගිහිල්ලා වොයිස් එකට සෙන්සිටිව් ෆෝන් එක දක්වා වෙනස් වෙන්න ගත වුණේ ඉතා කෙටි කාලයයි. ඒ නිසා මම සහ මට ආසන්න සහ ටිකක් වැඩි වයස්වල ඉන්න අපිට ලෝකේ වෙනස් වුණාට වඩා ශීක්‍රතාවෙන් අපේ දරුවන්ගේ ලෝකේ වෙනස් වෙලා තියෙනවා. ඒගොල්ලෝ ඊට වඩා කමර්ෂලයිස් වෙච්ච ලොකු ලෝකයකට ගිහින් තියෙනවා. එතකොට පොඩි සාධාරණයක් තියෙනවා. දැන් ඒගොල්ලන්ට අපේ ගාව රැඳි රැඳි අපිව බල බල ඉන්න වෙන්නේ නැහැ. එක කාරණයක්. හැබැයි ඒ සියල්ල අතරින් දරුවෝ විදිහට අපිට ලොකු වගකීමක් සහ යුතුකමක් තියෙනවා. දෙමාපියන් වයස්ගත වෙනකොට ඒ අය තනි වෙනවා අය කියන මානසික මට්ටම හඳුන ගන්න ඕක සෙපරේෂන් ඇන්සයිටි කියන තත්යකට එන නිසා. එතකොට දරුවන් විසින් දෙමාපියන්ට පොඩි කාලයක් හරි ලබා දීලා ළඟට වෙන්න, ඔළුව අත ගන්න, හාද්දක් දෙන්න, අම්මගේ තාත්තගේ යම් දුකක් සපක් ගැන කතා කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. තව දේවල් තියෙනවා ඉදිරියට මම කියන්නම්. හොඳයි. වෛද්‍යමණි මේ ගැන කතා බහ කරමින් ඉන්න අතරතුර අපිට ලැබෙනවා තවත් දුරකථන ඇමතුමක් ආයිබෝවන් ඔබට. හලෝ. ඔව්. අපිට ඔබ පැහැදිලි වැහෙනවා. ඔබේ කතාව පුළුවන් අපිත් එක බෙදා ගන්න. මට පවුල් දෙකක් නැතිනවා.
ඔව් අපිට ඔබ හොඳින් නැහෙනවා ඔබේ කතාව කියන්න. හොඳයි අපිට ඔබතුමියගේ කතාව පැහැදිලි. අපි මේ ගැන කතා බහ කරන්නට ඕනේ වෛද්‍යතුමනි. අපි ඔබට පිළිතුරක් ලබා දෙන සෝදානම් රැඳිලා ඉන්න අපෙත් එක්කම මේ ලියන් සරසල ටෙලිවිෂන් විලාසිතාව ලියතඹරා. විරාමයට කලින් අපිට දුරකථන ඇමතුමක් ලැබුණා වෛද්‍යතුමනි. අපි පොරොන්දුවක් ලබා දුන්න අපේ ප්‍රේක්ෂකයන්ට අපි විරාමෙන් පස්සේ ඇවිල්ලා මේ ගැන කතා කරනවා කියලා ඔන්න අවස්ථාව තියෙනවා ඔබතුමාට. වාසනාවේදී කාරණා දෙකක් කියුණා. එකක් තමයි දැඩි ලෙස බීමත් බව කියන එක සහ මද්‍රව්‍යයට හා සැබෑ වීම කියලා කියන්නේ පැහැදිලිවම අපි අර කතාවට කියන්නේ සියල්ල අඩපණ කරන තත්යක් නේ. ඒ නිසාවෙන් මොකද වෙන්න ඕනේ, මේන් මිදීමට ඕමනාවටත් වඩා උපක්‍රම සහ ක්‍රමවේද ලංකාවේ තියෙනවා. සියලුම රජයේ රෝහල්වල නොමිලේ ප්‍රතිකාර කරන වෙනම සායන පිටවල තියෙන අවශ්‍යයෙන් ඔබ යොමු වීම විතරයි. ඊළඟට වෙනත් පෞද්ගලික අංශයේ තෝරතරම්ම සායන තියෙනවා. ඔබට පුළුවනි මඟ පෙන්වීමක් ලබා ගන්න. දරුවෝ විතරම වැදගත්ම කාරණේ තමයි ඔබ උපදේශනයකට සහභාගී වෙලා අවශ්‍ය මඟ පෙන්වීම ලබා ගන්න. ඔබට සැමියාව සුදුසු විදිහට ප්‍රතිකාරයකට යොමු කරන්න පුළුවන්. ඊළඟට ඔය අනියම් සම්බන්ධතාවයකුත් පවතින බව කියුණා. ඒ නිසා දැන් අපිට තේරෙනවා එවැනි දේවල් වුණාම දරුවන් සහ අනිත් අය ලොකු අසීරුතාවයන්ට පත් වෙනවා. එතකොට යම් කිසි ආකාරයකින් චෝදනාවක් එල්ල කරන්න පුළුවන් අනිත් පාර්ශ්වයෙන් මට මෙහෙම මෙහෙම දේවල් නිසායි මේක වෙන්නේ කියන එක. දැන් ගොඩක් අය කියවෙන දේ තමයි නිකන් අනියම් වෙන්න හේතුව gedara niyam වුණාම ගෙදර නියන් තත්ත්වයන් තියෙනවා නම් ඒකට උත්තරේ වෙන අනියන් සම්බන්ධකම් හදන එක නෙමෙයි, පවතින තත්ත්වයන් අපි නිවැරදි කර ගැනීමයි ගුමනා වෙන්නේ. ඒ නිසා ඔබ සුදුසු හොඳ ඥාතියෙක්ව වැඩිහිටියෙක් මාර්ගයෙන් මැදිහත්කමක් අරගෙන සැමියා සමග පෞල් කතා බහකට එන්න අවශ්‍ය නම් ඔබගේ ආගමික පූජකතුමන් හෝ ප්‍රාදේශීය ලේකම්ක කියන කවුන්සල හෝ යම් වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න සුදුසු මැදිහත්කම තුළ ඔබට පුළුවන් වෙනවා මේ දේවල් නිසි මානසික සෞඛ්‍යයක් යටතේ නිවැරදි කරගන්න. මොකද ඒට ඕන කරන පසුබිම මේ වෙනකොට ලංකාවේ උපරිමයෙන් තියෙන නිසා අවශ්‍ය වෙන්නේ නිසි යොමු වීමයි. ඔබට පුළුවන් මේ දේ කරන්න. ඒක මතක තියෙන්න ඕනේ සැමියා වැරද්දක් කළාය කියන එක මත ඔබ වැරදි නොවිය යුතුයි. ඔබ වෙනි කාන්තාව අපි ආදර්ශයට ගන්න කියලා අපි යෝජනා කරනමක් නිසා ඔබ තවමත් ඒ විඳ දරාගෙන ඉදිරියට එන නිසා අවශ්‍ය වෙන්නේ හැමතිස්සෙම ඔබගේ ශක්තිය තුළින් ඉදිරියට ඒම ඒ ඔබට කරන්න පුළුවන් දෙයක්. හොඳයි වෛද්‍යමනේ, අපිව විශ්වාස කළා ප්‍රේක්ෂකෝ ඔබ ඒ සහෝදරිය කතා කළා වගේම අපි ඔබේ අනන්‍යතාවයේ පුද්ගලිකත්වය ආරක්ෂා කරනවා කියලා අපි ඔබට යලි යලිත් මතක් කරනවා. ඉතින් අපිව විශ්වාස කළා තෙවන පාර්ශ්වය විදියට ලියතඹර වැඩසටහනට ඔබ කතා කළා. ඉතින් ඒ නිසාම අපි මතක් කරනවා ඔබට ඔබේ කතාව අපිත් එක්ක බෙදා ගන්න පුළුවන්කම තියෙනවා. මම මතක් කරන දුරකථන අංක 0114 334 44 0114 334 44 66 කියන දුරකථන අංක දෙකම විවෘතයි ඔබ වෙනුවෙන් කතා කරන්න අපිට. ඔව්, අද සිකුරාදා දවස. සිකුරාදා දවසේදී අපි දැන් හදන්නේ පයිනැපල් පුඩින් එකක්. ඔබලන්ට පේනවා ඇති දැන් අපේ අන්නාසි ටික හොඳට තැම්බිලා ඉවරයි. ෂෙෆ්, දැන් අපි ඊළඟට මොකද කරන්නේ? ඔව්, දැන් ඔයගලන්ට පේනවා මේ පාට. හරි. ඔව්. පාට. ලස්සන කහ පාටක් තියෙනවා. තමයි සුවඳක් අපිට නම් දැනෙනවා. ඉතින් ඔයගලන්ට හදනකොට ඔයගලන්ටත් ඒක දැනෙනවා. ඔව්. හොඳ සුවඳක් යනවා. අද තමයි දැන් කෙල උනනවා. දැන් මේක කන්න එපා, හැදුවම පස්සේ කන්න. හරි. හරි. ඉතින් අපිට මේ බලන්න උනා මේක ගොඩක් අහ ඔයාලට පේනවා. ඔව්, මෙහෙම හෙබෙනවා. يعني ගොඩක් ගොඩක් තැඹිලා තියෙනවා. නැහැ, නමුත් වාසනාවක් වගේ අපින් ඇහුවා ඇයි ඉදිච්ච එකක් ගන්න බැරි. ඉදිච්චයක් ගත්තොත් අපිට මේක ඒ විදිහට හරියාකාරව හදා ගන්න බැරි වෙනවා. හරි. ඉතින් දැන් මෙන්න මේ විදිහට හැදුනම පස්සේ අපි ලිප ඕෆ් කරලා එකක්
පැත්තකින් තියෙනවා. හරි. දැන් මොකද කරන්නේ අපි? ඔව්. ඊට පස්සේ අපි කිව්වා ටින්කිරි. ඔව්. උකු කිරි මිලිලීටර් 500ක් ගන්නවා. 500ක් අරගෙන වතුර මිලිලීටර් 250ක්. ඔයගොල්ලන්ට පේනවා මම මෙෂර් කප් එකක් ගෙනාවා. මිලිලීටර් 250ක් අරගෙන අපි මේ දෙක කලවම් කරනවා. හරි. උකු කිරි මිලිලීටර් 500යි ඒ වගේම වතුර මිලිලීටර් 250යි. හරි. අපි පොඩ පොඩ දදා මේක කලවම් කරන අපි වතුර එකපාරට දාන්නේ. අහහ ටික ටික තමයි අපි එකතු කරන්නට ඕනේ. අපි මේක කලවම් කරගන්නේ. ඔව්. ඔබ දන්නවා අපි හැමදාම ලියතඹරා විශේ ලියතඹරා වැඩසටහනෙන් අපි එක එක විශේෂාංග ඔබට ඉදිරිපත් කරනවා. සෞන්දර්ය දවසේදී අපි ගමේ කැමවලට මුල්තැන ලබා දුන්නා. එතකොට අඟහරු වල දවසේදී විදේශීය කැමවලට මුල්තැන ලබා දුන්නා. ඒ වගේම බල දවස අපි ෂෝටිස්ට් හැදුවා. ඊය දවසේදී අපි කේක් හැදුවා. අද දවසේදී අපි හදන්නේ අතුරු පසක්. ඔගලොන්ට ඔන්න සාදයකදී වුණත් ගෙදර ඉඳන්ම හදාගන්න පුළුවන් විදිහ අතුරු පසක් තමයි අපි අද දවසේ ඔබට ඉදිරිපත් කරන්නේ. හරි ෂෙෆ්. දැන් මෙන්න මේ විදිහට අපි උකු කිරි වලට වතුර එකතු කරලා මෙන්න මේ විදිහට අපි කවලම් කරගන්නවා. හරි. ඒකත් අපි සුට්ටක් පැත්තකින් දිනනවා. ඊට පස්සේ අපි කිව්වා ජෙලටින්. ජෙලටින්. ජෙලටින් මේ සැඳි දෙකක්. එකක්. එකක්. හා. එකක් අපි කලවම් කරනවා. හා. එතකොට උකු කිරි ප්‍රමාණයන් එක්ක අපි ජෙලටින් ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන් නේද ෂෙෆ්? අපිට ඒක හදාගන්න පුළුවන් වැඩි වුණොත්. එතකොට මේ සැඳි දෙකක් පමණ. එතකොට අපි කිව්වා වතුර මේ සැඳි එකක්. හ්ම් හ්ම්. ජෙලටින් මේ සැඳි දෙකම ආරයි වතුර මේ සැඳයි. හරි. අපි මේකට දාලා ජෙලටින් මේ සැඳි දෙකම ආරක් අපි සෙල එකක් දැම්මා. අහහ. දෙකයි. ඊට පස්සේ සැඳි භාගය. වතුර අපි දැම්මා මේ සැඳි එකක්. මේ සැඳි එකක්. අපි මේක හොඳට කලවම් කරගන්න ඕනේ. හරි. මෙන්න මේ විදියට තමයි අපි කලපයක් විදියට හොඳට කලවම් කරගන්න ඕනේ. අහහ. ඊට අපි කෙලිම මේක ඒකට දාන්නේ නැහැ. අපි මේ අපි විය කරගත්ත අපි මේකෙන් අපි විය කරගත්ත උකු කිරි පොඩ පොඩ දදා තමයි අපි මේක කලවම් කරගන්නේ. අපි එකපාරටම මේ එකතු කරගන්නේ නැහැ නේද? එකතු කරගන්නේ නැහැ. මොකද අපි මේක කැටි ගහනවා. අහහ. ඒකෙන් තමයි කැටි ගැනීම නිසාවෙන් තමයි අපි ටික ටික එකතු කරගන්නේ. අපි එකතු කරගන්නේ. හරි ෂෙෆ්. මේ විදියට තමයි මේ අපේ ජෙලටින් සහ වතුර එකතු කරගත්ත තලපය කිව්වොත් මං හරිද? ඔව්. තලපය අපි මේක ටින්කිරි චුට්ටු චුට්ටු දදා. ඒක. නැත්තම් මේක හයි වෙන්න බලනවා. පොඩ පොඩ දදා අපි කලවම් කරගන්න ඕනේ. හරි ෂෙෆ්. අපි ඊට පස්සේ මොකද කරන්නේ දැන් මේ විදියට? හරි. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගත්තාන් පස්සේ අපි මේක අපි කලවම් අපි දිය කරගත්ත එකට දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. අහහ. හරි. මේක දැන් දිනන අපි මේ රස්නේනේ. ඔව්. අපි අපේ අන්නාසි ටිකට මොකද කරන්නේ? අන්නාසි ටිකට. ගොඩක් වෙලා අන්නාසි ටික බලාගෙන හිටියා. ඔව්. අපි මේක තියෙද්දි මේ ජෙලටින් දිය වෙනවා. අපි දැන් මේ රස්නේ දාන්නේ. ආහා. අපි මේක එකතු කරගන්නවා. එකතු කරගන්නවා. දැන් මේ රස්නේ තියෙන හින්දා මේ ජෙලටින් ටික ඔක්කොම කලවම් වෙනවා. දිය වෙනවා. ආහා. අපිට ඕන නම් අපි මේකට මයික්‍රෝවේව් පාවිච්චි කරන්න පුළුවන්. මම මයික්‍රෝවේව් පාවිච්චි නැත්නම් මේක අපි රත් කරපු හින්දා මේ ජෙලටින් ඔක්කොම දිය වෙනවා. හරි. අද දවසේදී අපි හදන්නේ පයිනැපල් පුඩින් එකක්. එතකොට අපි අන්නාසි අපිට ඕන වෙනවා, ජෙලටින් ඕන වෙනවා, උකු කිරි ඕන වෙනවා. ඒත් එක්කම මෙන්න මේ විදියට තමයි ඒ ඔක්කොම එකතු කරගෙන තමයි අපි මේ වගේ අන්නාසි පුඩින් එකක් හදාගන්නේ. සාමාන්‍යයෙන් ගෙදර ඉන්න වෙලාවකට ඔන කම්මැලි වෙන්න එපා. මේ වගේ පුඩින් එකක් ගෙදර ඇයට හදලා දෙන්න ආදරය සහයෝගය මේ හැමදේම වැඩි වෙයි. අපි ගොඩක් වෙලාවට අපි කාර්ය බහුලයි. අපි ගෙදර ඉන්නේ නැහැ. නමුත් කෑම කන වෙලාවක තමයි අපි ගොඩක් එකතු වෙන්නේ. අම්මා තාත්තා පවුලේ අය දුව පුතා මේ හැමෝම එකතු වෙන්නේ කෑම කන වෙලාවකට. කෑම කාලා මේ වගේ හොඳ අතුරු පසක් ඔබ ආහාරයට ගන්නව නම් කොච්චර දෙයක්ද? ආදරයත් වැඩි වෙනවා. ඒ වගේම සහයෝගයත් වැඩි වෙනවා. ඉතින් වාසනා මම හිතන්නේ ඔබට කියන්නට මොන හරි දෙයක් ඇති කියලා මම හිතනවා. ඔව් සචී මේ කිව්ව දේත් එක්ක මම හිතන්නේ වෛතුමනි මේ දැන් බොහෝ දෙනා අපිට දුරකථන ඇමතුම් ලබා දුන්නා. ඒ වගේම අපි අර කලින් දැක්ක කතා උනත් අපි දැක්කේ හැම කෙනෙක්ම විවාහ වෙලා හිටියේ. දැන් කෙනෙක් අපි කතාවට සාමාන්‍යයෙන් කියන මේ හැම ප්‍රශ්නයක්ම විවාහ වුණාට පස්සේ කියලා අපිට කෙනෙක් හිතන්න පුළුවන් මේ විවාහ වුණ නැති ඇයි ප්‍රශ්න නැද්ද කියලා. කෙනෙක් හිතන්න පුළුවන් මේ වගේ දෙයක්. අපි බලමු මේ කතාව කියන්නේ හිම කෙනෙක්.
හොඳයි අපි ඒ කතාවට යන්න කලින් අපිට තවත් මම හිතන්නේ දුරකථන ඇමතුමක් ලැබලා තිබෙනවා අපි සදා අවස්ථාව ලබා දෙන්න සූදානම් ආයිබෝන් ඔබට ආයිබෝන් මිස් ඔව් මුතුමිට පුළුවන් කතා කරන්න අපිට ඔව් අපිට හොඳින් ඇහෙනවා ඔව් මිස් මගේ වයස අවුරුදු 33යි මම මේ මානසික සායනයකට යනවා ඔව් මේ මට මුලින් මේක ඇතුලේ මගේ සහෝදරයෙක් නැති වෙච්ච කම්පන එකකින් ඔව් මේ දැන් මට මේ ග්‍රාමීය රෝහලින්ම තමයි මාව සායනයට යොමු කරේ මේ එක බෙහෙත්ක જાතිය තමයි මිස් දෙන්නේ දැන් අවුරුදු 3ක් වෙනවා මම පාවිච්චි කරන්න අරගෙන මට කල්පනා කරන්න එපා කියලා තමයි සායනෙන් කියන්නේ හෙලෝ ඔව් අපිට හොබ හොඳින් නැහැනවා කියන්න ඉතින් මිස් මට ඒ පාවිච්චි කරන එක පෙට්ටක් දෙන්නේ ඕක පාවිච්චි නොකරොත් මට රැයට නිින්ද යන්නෙත් නැහැ ඒ වගේම කිසිම වැඩපොලක් කරන්න හිත දෙන්නේ නැහැ එහෙම ප්‍රශ්නයක් තමයි මට තියෙන්නේ ඔව් මට මේ වයිසතුමාගෙන් දැනගන්න ඕන මට ඕක ජීවිත කාලෙටම පාවිච්චි කරන්න වේද නැත්නම් වෙන ක්‍රියාමාර්ගයක් මොකක් හරි මට තියෙනවද කියලා මොකද මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා මිස් මේ අවුරුදු 10යි 5යි දරුවෝ දෙන්නට මට වෙලාවකට අර ටිකක් හිතට බය හැදෙනවා මට මොනවා හරි මානසික ප්‍රශ්න යම් කිසි චකිත ගතියක් තියෙනවා නම් ඇන්සයිටි කියන තත්ත්වයක් තියෙනවා නම් ඔය ස්ට්‍රෙස් එකේ ලෙවල්ස් වලදී නින්දර බාධා වෙන නිසා ඉතා සුළු කාරණා කීපයක් කියන්නම් ඔබ ඉතාම තද පැණි රස භාවිතයෙන් වැළකීමත් කැෆේන් අඩංගු ඒ කෝපි වගේ දේවල් සවස් කාලයේ භාවිතයෙන්ුත් වළකින්න ඕනේ නින්ද ඔබ පුරුදු වෙලාවක් හදාගන්න නින්දට යන්නට ඊට පැය දෙකක් තුනක් අතර කාලයකදී රාත්‍රී ආහාරය නිමා කරන්නට ඕනේ ඒ වගේම තමයි අවදි වෙන්න නිසි වෙලාවක් තියාගන්න ඕනේ. දවල් කාලයේ අනවශ්‍ය විදිහට නිදා ගැනීමෙන් වළකින්න ඕනේ. මනස සංසුන් කරන නිසි අභ්‍යාසයක නිරත වීම ඉතාම අවශ්‍යයි. එතකොට ඔබට තියෙන තත්ත්වය සොයා බලා ඊට සුදුසු මානසික අභ්‍යාසයක් අවශ්‍ය නිසාවෙන් ඔබට උපදේශකවරයෙකුගේ උදව් ගන්න පුළුවන්. ඒ වගේම ඔබ gedara dora ගොඩාක් වෙහෙසනවා විය හැකියි. හැබැයි මේ වෙහෙසීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔබ සුදුසු කායික ව්‍යායාමයකටත් යා යුතුයි. මේ ටිකෙන් ඔබට පුළුවන් වේවි. සමහර වෙලාවට ඖෂධයත් සමග මේ ටික කරලා ඖෂධ ටික ටික අඩු කිරීමට හැකි වේවි. නමුත් වෛද්‍ය උපදේශයෙන් තොරව ඖෂධ අඩු කරන්න එපා. ලොකු ගැටලුවක් ඒක වෙන්නේ නැහැ. හොඳයි. අපි විශ්වාස කරනවා ഇതുමියට ප්‍රමාණවත් තරමේ පිළිතුරක් ලැබුණා ය කියලා. ඉතින් මේ දුරකථන ඇමතුමට කලින් අපි මතක් කරානේ වෛද්‍යතුමනි දැන් විවාහ වුණාට ප්‍රශ්නේ පස්සේ මේ ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ කියලා. ඉතින් අපි සූදානම් කෙනෙක් විවාහ නොවුනත් ඇයට හෝ උට යම් ප්‍රශ්නයක් තිබෙන්නට බැරිද? අපි බලමු. අසරණ කරයි කියලා. ඇත්තට මේ ගැන හිතනකොට මට මංගෙනුම් පුදුම වේදනාවක් ඇති වෙනවා. ගෑනු කෙනෙක් වුණාම අනිවාර්යයෙන්ම කසාදයක් බඳින්න ඕන. මොකද එහෙම කසාදයක් බැඳගත්තනම් මම දුක් විඳින්නේ, හරි බැනුම් අහන්නේ, ගුටි කන්නේ මගේම ළමයි වෙනුවෙන්, ඒ වගේම මගේම මහත්තයාගෙන් වෙන්න පුළුවන්. මම අවිවාහක කාන්තාවක්. මගේ වයස අවුරුදු 49යි. මම වැඩ කෙරුවේ ගාමන්ට් ෆැක්ටරි එක සුපර්වයිසර් කෙනෙක් වශයෙන්. මම හම්බ කරපු හැම සත පහක්ම වියදම් කරේ මගේ නංගිගේ මල්ලිගේ ළමයි වෙනුවෙන්. මම හිතුවේ යාළ මගේම ළමයි කියලා.
ඒ කාලේ නංගි මල්ලි ඒ වගේ මෙයාල බඳපුවත් මට හරිම ආදරේ. මම කවමදාවත් හිතුවේ නෑ ඒ අය මගෙන් මේ වගේ ඈත් වෙයි කියලා. දැන් මේ ගැන හිතනකොට මට පුදුම කලකිරීමක් ඇති වෙනවා. මං හරිම අසරණයි. සමහරලාට මේ ගෙදර අය බනිනකොට මං යනවා මල්ලිලගේ ගෙදර. ඊට පස්සේ ඒ ගෙදරින් බැනුම් අහලා ආයෙත් මෙහෙට එනවා. එහෙම එන සමහර අවස්ථාවල මෙහි ගෙවල් වහලා මම ඉතින් අඟු පිල්වලට වෙලා නිදා ගන්නවා. ලෙඩකට දුකකටවත් මගේ අතේ සත පහක් දෙන්නේ නැහැ. ඔව් මගේ පවුල, මේ මගේ ස්වාම පුරුෂයා, මේ මගේ දරුවා. මගේ කියලා ගැහණි හරි කැමති ආමන්ත්‍රණය කරන්න, මගේ කියලා දෙයක් අයිති කරගන්න, ඒ තමයි කාන්තාව. ඉතින් ඔබට ඇත්තටම මේ වගේ කියන්න කතාවක් අවස්ථාව තියෙනවා අපිට කතා කරන්න. අපි ඉන්නවා හවස 4 වෙනකන් ඔබේ නිවහනේ. මම මතක් කරනවා යලි තුර කතනාංක 0114334444 0114334444 64යි තුර කතනාංක 2ම විරුතයි ඔබේ කතාව අපිට කියන්න. මේ ලියතම්බරා රැඳින්න අපිත් එක්කම. ලියන් සරසන ටෙලිවිෂන් විලාසිතාව තමයි ලියතම්බර කියලා කියන්නේ. අලුත් විදිහට අලුත් මුහුණුවරකින් අන්න අපි මේ සතියේ සෞදා දවසේදී ඔබට එකතු වුණා. ඔබගේ ප්‍රශ්න ඇහුවා. ඔබට දේවල් ඉගැන්නුවා. අත්කම් නිර්මාණද එහෙමත් නැත්නම් මේ ඉවුම් පිහුම්ද මේ හැම දෙයක් ගැනම අපි ඔබව දැනුවත් කිරීමක් කරා. අද දවසේදී අපි දැනුවත් කිරීමක් කරන්නේ අතුරු පසක් හදාගන්නේ කොහොමද කියන එක ගැන. එහෙමත් නැත්නම් කියනවනම් අන්නාසි පුඩින එකක් ගෙදර ඉඳන්ම රසට හදාගන්නේ කොහොමද කියන ගැන තමයි අද දවසේදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඔන්න ෂෙෆ් දැන් මං හිතන්නේ අපේ අන්නාසි පුඩින එකේ අවසාන අපි යොදා ගන්නවා මේක හදා ගන්න. ඉතින් මම මේකට හිතුවා පොඩි පොලිතින් කවර එක ප්‍රමිතියෙන් හොඳ පොලිතින් කවර දැන් නැත්නම් අපිට මේක අන්මෝල් කරන්න බෑ. නැත්නම් අපිට පුළුවන් මාගරින් ටිකක් හරි දාලා මේක දාන්න පුළුවන්. නමුත් මේක වඩා හොඳ මේ වගේ ඒ කියන්නේ අනිවාර්යෙන් මේ වගේ ලන් ෂීට් එකක්. ඔව් දැන් අපි මේක අන්මෝල් කරනවා නම් ඔව් ඒ කියන්නේ මේක අනිත් පැත්ත හරවලා අපි මේක කාටට පිළිගන්වන්නකොට අනිත් පැත්ත හරවනවා නම් අනිවාර්යෙන් මේ වගේ දාන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි හදාගත්ත පයින්ඇපල් පුඩින් එක එකතු කර ගන්නවා. එකතු කර ගන්නවා. ඔව් මං කියනනම් අද දවසේදී අපි හැදුවේ අන්නාසි පුඩින් එකක්. අපි හදන්නේ අන්නාසි පුඩින් එකක්. එතකොට අපිට ඕනුණා අන්නාසි, ඒ වගේම උකු කිරි, ජෙලටින් මේ හැම දෙයක්ම එකතු කරගෙන අපි මුලින්ම අන්නාසි හොඳට කපාගෙන කොටු ආකාරයට කපාගෙන අපි අන්නාසි තම්බ ගත්තා. ඒ තම්බ ගත්තට පස්සේ ඊට පස්සේ අපි එකතු කරා වතුරත් එක්ක ජෙලටින් එකතු කරගෙන අපි පේස්ට් එකක් හදාගත්තා. ඒ පේස්ට් එක එකතු කරගත්ත අපි තම්බ ගත්ත අන්නාසි වලට පොඩ්ඩක් හරිද කියමු නේද? ආයි රෙසිපි අපි බලන් ඉන්න ගොහණියන්ට. ඒ වගේම අපි කියමු ඉස්සෙල්ම අපි යොදාගත්ත මේකට තරමක් ඉදිච්ච අන්නාසි ගෙඩියක්. ඒ වගේම උකු කිරි එහෙම නැත්නම් ටින් කිරි මිලිලීටර් 500ක්. ඒ වගේම ඒකට අපි කලවම් කරා වතුර මිලිලීටර් 250ක්. ඒ වගේම අපි එකතු කරා මේකට ජෙලටින් මේ සැඳි දෙකම ආරක්. ඒ වගේම ඒකත් එක්ක අපි එකතු කරා ජෙලටින් එක්ක අපි කලවම් කරගත්තා වතුර මේ සැඳක්. ඉතින් එහෙම ඩ්‍රයිවර් ටිකක් එකතු කළා තමයි අපි මෙන්න මේ විදිහේ පයින්ම කුඩින්නක් හදාගත්තින්. දැන් මෙහෙම කරන්න බෑ. ලියාගත්තේ නැත්නම් දැන් අපේ තිරය දිස්වන ඔබට පුළුවන් ඒ හැම දෙයක් ගැනම ලියා ගන්න. ගෙදර ඉන්න ඔයාට පුළුවන් ආදරය කරන කෙනෙක්ට එහෙමත් නැත්නම් පවුලේ අයට මේ වගේ රසවත් අන්නාසි පුඩින් එකක් හදලා දෙන්න. එතකොට ආදරෙත් වැඩිනවා, සහයෝගයත් වැඩිනවා, කට්ටිය එකතු වෙලා හොඳ අතුරු පසක් කන්න අවස්ථාව ලැබෙනවා. හරි ෂෙෆ්, ඊළඟට මොකද කරන්නේ? හරි. ඉතින් මෙහෙම අපිට අනුභව කරන්න බෑනේ. ඔව්. අපි ඩෙසර්ට් එකක් සාමාන්‍යයෙන් අතුරු පසක් වුවම එක්කෝ අවන් දාන්න ඕනේ නැත්නම් ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. ඔව්. ශීතකරණයට දාන්න. ශීතකරණයට දාන්න ඕනේ. ඉතින් අපි මේක දැන් ශීතකරණයට දාලා ඉවරලා තමයි අපි මේක පිළිගන්වන්නේ. සෙට් වුණාන් පස්සේ තමයි මේක පිළිගන්වන්නේ. ඉතින් බලමු මේක විශේෂයෙන් කියන්න ඕනේ සදිත්ත නෝමල් ශීතකරණේ දාන්න පුළුවන් නැත්නම් ඩිවිෂර දාන්න පුළුවන්. ඩිවිෂර දැම්මොත් අපිට පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න වෙනවා. මොකද ඩිවිෂර එකේ ඒ කියන්නේ අලි ශීතකරණේ ගොඩක් ඉක්මනට අයිස් වෙන්න බලනවා. ඒ කියන්නේ අපි කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද අපි ඕගලන්ට පෙන්නන්න ඕනේ හින්දා තමයි මේක කරන්නේ. අපි කොච්චර වෙලාවක් ශීතකරණේ තියාගන්න ඕනේ? ශීතකරණේ නම් නෝම සාමාන්‍ය ශීතකරණයක් තිබ්බොත් අපිට තියන්න වෙනවා පැය දෙකම මාර්ග කාලයක්. නමුත් අපි ඩිෆිෂර් එක තිබ්බොත් අපිට ඉක්මනට ගන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් කල්පනාවෙන් අපි බලාගෙන ඉන්න ඕනේ. හරි. ඔන්න මේ දැන් සමහරක් ප්‍රශ්න තියෙනවා හරිම රස්නේ. සමහරක් ප්‍රශ්න තියෙනවා හරිම සීතලයි. අපි සූදානම් වෙනවා වාසනාගේ පැත්තට හැරෙන්න.
ඔව් සචි අපිට මේ වෙනකොට දුරගත නැවතුමක් ලැබිලා තිබෙනවා අපි සූදානම් සදා අවස්ථාව මුලින්ම ලබා දෙන්න ආයිබෝන් ඔබට ආයිබෝන් ඔව් ඔබතුමාට පුළුවන් නේ ඔබතුමාගේ කතාව අපිට කියන්න වෛද්‍යතුමනි මේ පුතාට මේ ඔව් අපිට ඔබ හොඳින් නැහෙනවා මේ වැඩිපුර දඟලීම ඒ වගේ දේවල් තමයි තිබුණේ ඔව් මම හිතන්නේ වඩා පහසුයි ඔබතුමා ටෙලිවිෂන් යන්ත්‍රයේ හඬ ටිකක් අඩු කරලා අපිත් එක්ක රිසීවරය හරහා දුරකථන ඔස්සේ සම්බන්ධ වුණා නම් ඊට වඩා පහසුයි අපිත් එක්ක කතා බහ කරන්න. හොඳයි ඔබ ගැටලුව කියන්න. ඊට පස්සේ මේ අපි කුරුණාගල තීක්ෂණ රෝහලට නම් ගිහලා මේ ડોක්ටර් කෙනෙක් දෙන්නවා. ඊට පස්සේ අවුරුදු පහක් විතර අපි ඒක දුන්නා. ඊළඟ නවත්වා නවත්තලා බෙහෙල්ලා අර බෙහෙත් දෙන කාලේ තියෙනකොට හොඳයි අඩු වුණා. නවත් ආයෙත් තියෙනවා ඉතින් දැන් අර තියෙන දේවල් අහන්නෙත් නැහැ. දෙන්න තියෙනවා ඒක. හොඳයි අපිට පැහැදිලි මේ වයිතුමනේ මේ හයිබරෙක්ටිව් දරුවෙක් කියලා මේ කියන්නේ අධික්‍රියාකාරී දරුවෙක් මොකක්ද අපිට මේ තාතර කියන්න තියෙන්නේ ඔව් දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දැන් සමහර විට ඔබතුමා දැන් මේ කියන தত্ত্বය අධික්‍රියාශීලී බව ඕකේ කාරණා දෙකක් තියෙනවා සාමාන්‍ය හයිපරෙක්ටිව් එක සහ ADHD attention deficit hyperactive කියන අනවදාන අධික්‍රියාශීලී බව කියන කාරණේ තියෙනවා ඒ වගේම අපි ඊටාම් ප්‍රවේශමෙන් බලන්න ඕනේ ඔය අධික්‍රියාශීලී ගති ලක්ෂණම පෙන්වන වෙනත් ගැටලු තියෙනවා මේ ඔබේ පුතාට තියෙනවා කියන එක නෙමෙයි මම අපි ඉතා විශාල පිරිසක් අපිත් එක්ක මේ නර්මන ඔබ සෙල්ලු දෙනා වෙනුවෙන් කතා කරන්නේ එතකොට සමහරවිට අපි කිමු ඔටිසම් කියන රෝගී තත්ත්වෙත් එක්තරා අවස්ථාවකදී වාසනා මේ අධික්‍රියාශීලී බව පෙන්වනවා ඊටත් අමතරව bipolar affective disorder conductive disorder වගේ තත්ත්වවලදී ළමයි අධික්‍රියාශීලී ලක්ෂණ පෙන්නවා. නමුත් බොහෝ වෙලාවට ඔබතුමාගේ දරුවා සම්බන්ධයෙන් නම් එක බෙහෙත් පෙත්තක් නම් ගොඩක් ලාට දුන්නේ ඕකේ උදේ 7ට හවස 4ට වගේ දෙන්න කියපු පොඩි පෙත්තක් වගේ නම් බොහෝ විට ඒ අධික්‍රියාශීලී බව වෙන්නට ඕනේ. අපි නිතර දකින ලක්ෂණය තමයි දරුවෙකුට ඒ ඖෂධයත් එක්ක ඔහුගේ යම්කිසි සෙඩේට් වීමක් යම්කිසි පාලනයක් වුණාට එයාට නිසි චර්යා ප්‍රතිකාර ටික සිද්ධ නොනොතින් එය ස්ථීර විසඳුමක් බවට පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඔබේ දරුවා අවුරුදු 5ක් විතර බෙහෙත් ගත්තා නම් බොහෝ විට මේ වෙනකොට දැන් අවුරුදු 10ට ආසන්න හෝ එය පැනපු දරුවෙක් විය යුතුයි. මේ කාලේ දෙනවා ඊට පස්සේ ඇඩොලසන්ට් හයිපරැක්ටිව් කියන යෝන් වියට අදාළව අධික්‍රියාශීලී බව. දැන් වහාම අපි කළ යුතු කාරණයක් තියෙනවා. දැන් දරුවා දැනුම් තේරුම් ඇති වයසකින් ඉන්න නිසාවෙන් එයාට උපදේශන සහ චර්යා ප්‍රතිකාර අපි කියන CBT Cognitive and Behavior Therapy කියන ඒවා ඉතා ඉක්මනින් පටන් ගන්නට ඕනේ. ඒ ප්‍රතිකාර නිසි පරිදි යනකොට දරුවාගේ ඊටාම අපේ සුපිරි මානසික කොටසක් තියෙන අපි කියන සුපර් ඊගෝ කියලා ඒ වර්ධනය කරගන්න ඕනේ. එතකොට වාසනා යාට ඖෂධයකින් සාපේක්ෂව මානසික වශයෙන් ඇති කරන වර්ධනයන් සහ හුරුවීම් තුළ අපිට දරුවාගේ ඊට වඩා ලකු වෙනසක් ධනාත්මකව බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉක්මනින් යොමු කරන්න දැන් නිසිම වයසේ ඉන්නවා දරුවා. හොඳයි අපි විශ්වාස කරනවා එම කතා කරපු දුරගතන යමතුම ලබා දුණු තාත්තට ප්‍රමාණවත් ධර්මයේ පිළිතුරක් ලැබුණාය කියලා වෛතුමනි අපි තව දේවල් කතා බහ කරමු රැඳිලා ඉන්න අපිත් එක්කම මේ ලියතඹරා අද දවසේදී අපි හැදුවේ අතුරු බසක්. එහෙමත් නැත්නම් කියනවා නම් අපි අන්නාසි පුරින් එකක් තමයි අද දවසේදී අපි හැදුවේ. හැබැයි දැන් අපි ලෑස්ති වෙලා ඉන්නේ තව වෙනස් දෙයක් කරන්න. ෂෙෆ් දැන් අපි මොකක්ද කරන්නේ යන්නේ? ඔව් ඉතින් අපි පුඩින් එකෙන් පස්සේ අපි ලෑස්තුණා පොඩි ඩ්‍රින්ක් එකක් හදන්න ජූස් එකක්. ජූස් එකක් හදන්න. ඕගලන්ට සදිත්‍ර වගේ ලස්සනට ඉන්න ඕන නම් මේ ජූස් එක බීලා පුළුවන් ලස්සනට ඉන්න. ඉතින් අපි දැන් හදන්න. ලස්සන හැඩට ඉන්න. හැඩට ඉන්න. හරි. ගොටුකොළ. ගොටුකොළ අපි කාලා තියෙනවා. ඔව්. අපේ පොඩි ළමයි ලොකු නෝ ඔක්කොම කන ගොටුකොළ. ඒ ගොටුකොළ වලින් තමයි දැන් අපි ජූස් එකක් හදන්නේ. ඉතින් ගොටුකොළ වලින් ජූස් එකක් ගොඩක් දෙනෙක් බලන ඇති මේ තිත්තයි දන්න නැහැ තිත්ත නැහැ ඒක මම කියන්නා නේද තිත්තද කොහමද කොහමද මොකද්ද කියන එක නම මම කියන්නා අන්න මේ ෂෙෆ් අපි ගියම අපිට ඕන වෙන්නේ මොනවද කියලා හරි දැන් ගොටුකොළ ජූස් එකක් හදන්න අපිට ගොටුකොළ අනිවාර්යෙන් ඕනනේ ගොටුකොළ ඕනේ මෙන්න මේ වගේ ගොටුකොළ ටිකක් මම ගත්තා ගොටුකොළ මෙන්න මේ විදිහට නැවුම් ගොටුකොළ ටිකක් අපි හොදලා මේ එකතු කරගත්ත අපි මේ නැට්ට අපි කියනවානේ මෙන්න මේ ගොටුකොළේක නැට්ට ඒක අපි කඩනවා කඩලා තමයි අපි මේ ගොටුකොළ ජූස් එක හදාගන්න. අපි කොලේ විතරයි භාවිත කරන්නේ. කොලේ විතරයි භාවිත කරන්නේ. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා ලුණු රස අණුව ලුණු කුඩු ස්වල්පයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි වතුර අයිස් කැට. අයිස් කැට හරි. අයිස් කැට අපි ගන්නෙ ගොටුකොළ සාමාන්‍යයෙන් අපි කිව්වා තිත්තයි කියලා. ඒ කියන්නේ ගොටුකොළ ජූස් එකක් බොනකොට ටිකක් තිත්තයි අයිස් කැට වලින් දාමු අයිස්
වතුර එකක් බොනකොට අපි නිකන් වතුර බොනකොට වඩා පොඩි රහක් තියෙනවනේ. ඒ තමයි අයිස්කැලර් අපි මේකට යොදාගන්නේ. ඒ වගේම වතුර, ඒ වගේම දෙහි. දෙහි ස්වල්පයකුත් අපි එකතු කරගන්න ඕනේ. හරි. දැන් තියෙන අපිට ගොඩකොළ ජූස් එක හදන්න. හරි. මෙන්න මේ විදිහට අපි ගොඩකොළ ජූස් එක හදන්න. අපිට ඕනේ වෙනවා ගොඩකොළ, ඒ වගේම අයිස් ඕනේ වෙනවා, දෙහි ඕනේ වෙනවා, එමත් නැත්නම් අපිට තව ඕනේ වෙනවා මචන්ගේ ලුණු ඕනේ වෙනවා. මේ විදිහට අපි ගොඩකොළ එකතු කරගන්නවා. ඊළඟට අපි එකතු කරගන්නේ ලුණු අවශ්‍ය ප්‍රමාණය. අපිට අවශ්‍ය ප්‍රමාණය තමයි. වැඩිපුර අපි ලුණු භාවිත කරන්න නැහැ. ඒ වගේම මේ අයිස් කැට ටික එකතු කරගන්නවා. ඒ වගේම දෙහි අපි බෑයක් විතර මේකට එකතු කරගන්න, ගොඩක් නෙවෙයි බෑයක් විතර එකතු කරගන්න. ගොටුකොල ගොඩක් ගන්නවා නම් මදනේ අපි අවශ්‍ය කරන විදිහට අපි ලුණු ඒ වගේම දෙහි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඕගලන්ට පේනවා මෙතන තියෙනවා වතුර මිලිලීටර් 600ක්. 600 අපි මේකට එකතු කරගන්නවා. හා හා. සමනෙන් කී දිනක් විතර මේ වගේ ගොටුකොල ජූස් එකක් ඇති වේද? මේක අපි දෙන්නෙකුට ඇති වෙනවා. ප්‍රමාණයක් ඇති. හරි. හරි. ඉතින් එහෙනම් අපි ගොටුකොල ජූස් එක හදාගමු. මෙන්න මේ විදිහට තමයි අපි හදාගන්නේ. ලිය තමර බැලුවත් ඔයගොල්ලන්ට ලෙහෙසියෙන් පහසුවෙන් මේ වගේ ජූස් එකක් ඉක්මනින්ම හදා ගන්න හැටි තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් ගොටුකොළ කියලා කියන්නේ පෝෂදායි දෙයක්, ඒ වගේම ගුණදායි දෙයක්. මේ වගේ ජූස් එකක් හැමදාම බොනවනම් ලස්සනට ඉන්න, හොඳින් ඉන්න පුළුවන්කම ලැබෙනවා. සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා කියලා කියන්නේ අපි හොඳින් ඉන්නවා කියන එකනේ. හිත පිරිසුදුයි සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් හැමෝම අපි දිහා බලන ලස්සනට ඉන්නකොට ගොඩක් අය අපි දිහා දෙපාරක් හැරලා බලනවා. ඉතින් හරි. දැන් අපි අපේ ජූස් එක හදා ගන්න යන්නේ නේද ෂෙෆ් කියන්නකෝ. ලස්සන දින පුළුවන් නේද ගොඩකොළ බිව්ව. දැන් අපි මේ ජූස් එක හදා ගන්න තමයි. හරි. අපි ගොඩකොළ ජූස් එක හදා ගන්නකන් මම හිතන්නේ අපේ වාසනාවට කියන්න දෙයක් තියෙනවා. ඔව්. ලියතඹරා වැඩසටහන ආරම්භ වෙලා බොහොම පුංචි කාලයක්. ඒ කියන්නේ ගෙවුණු දවස් 4 පුරාවට 2 ඉඳන් 4 වෙනකන් අපි ටෙලිවිෂනේ ඉස්සරහා සිරස ටීවී බලන්න කියලා අපි ඔබට ආරාධනා කළා. ඉතින් ඒ විතරක් නෙමෙයි අපි මතක් කළා ඔබට ඔබේ කතාව අපිට කියන්න කියලා. වෛතුමනි එහෙම කතාවක් කිව්ව අම්මා කෙනෙක් පහුගිය දවසක අපිට කතා කරනවා. මං පොරොන්දුවක් ලබා දුන්න ඔබට ඒ දුර්ගතන ඇමතුම් වලට අපි පුළු පුළුවන් විදිහට අද දවසේදී පිළිතුරු ලබා දෙනවා කියලා. වෛතුමනි අපිට බොහොම මම හැංගීම් බර අවස්ථාවක් එතුමිය මතක් කරනවා. එතුමිට ටිකක් වැඩිමහල් පුතෙක් ඉන්නවා කියලා කිව්වා. පාසල් යන වයසේ දරුවෙක්. ඊට අමතරව මාස 8ක දරුවෙක් ඉන්නවා කියලා කිව්වා. එතුමිය පෙර පාසලක් කරපු ගුරුවරියක්. ඇගේ ස්වාම් පුරුෂයාට ටිකක් මං හිතන්නේ බරපතල විදියට සලකලා තියෙනවා. ඇය කියනවා මැහුන් 12ක් දාලා තියෙන එක සැරයක් ඔළුවට ගහලා ඊට පස්සේ කතුරෙන් යනලා තියෙනවා කියලා ඇය මතක් කරනවා. මේ විදිහේ මම හිතන්නේ ප්‍රේක්ෂක ඔබට මතක ඇති. මේ වෙලාවේ අම්මා අහගෙන ඉන්නවා නම් මේ ඔබතුමියටයි මේ අපි කතා කරන්නේ. ඔබතුමියටයි මේ අපි උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. වෛතුමනි මේ එතුමිය කියනවා මේ කන්න දෙයක් ඉල්ලුවත් ඔහු බොහොම අමානුෂික විදියටයි ඇයට සලකන්නේ කියලා. මෙවැනි අම්මලා වුණ තරම් මැති මේ සමාජයේ ඒ අම්මා ඇතුළු මේ සියලුම අම්මාවරුන්ට අපි මොනවද කියන්න තියෙන්නේ? ඔව්. වාසනා, එවැනි අය තමන්ගේ හදවත්වල හිර කරගෙන ඉඳලා ඔය අවසාන මොහොතවල එළියට දාන වෙලාවල් තමයි අපි දකින්නේ. ඒ නිසාවෙන් ආරම්භයේදීම කිව යුතු දේ තමයි මේ ඔය කතා කර එතුමිය වුණත් ඔය කියන්නේ එයා විඳලා ඉවර වෙලා උතුරලා යන මොහොතේදී. මේක තමයි අපි කරන නරකම කාරණය. දැන් ඔය ඉවසනවානේ, අපි ගොඩක් ලාට හිතනවා පවුල රැක ගන්න ඕනේ, කොහොම හරි හද වෙයි හොඳ වෙයි හැදෙයි මම කොහොම හරි මේක කැප කරගෙන ඉන්න ඕනේ එතකොට හරියයි කියලා. ඒකම කියන්න ඕනේ කාරණය තමයි දෙමාපියෝ වටපිටාවේ මිනිස්සුත් ගොඩාක් ලාට කියනවා නෑ වාතව ටිකක් ඉන්නවා තව ටිකක් ඉන්නවා වෙන ගැටලු ඇති කරගන්න එපායි කියන දේ. මේකේ අවසාන ප්‍රතිඵලය විඳින්නේ ඔබ වැනි කාන්තාව. හැබැයි අමතක කරන්න එපා අපි විසින් මේ ලෝකෙට ගේන දරුවෝ මේ නිසා ඉතාම අකාරුණික තත්වයකින් ඉතාම දරුණු විදියට මානසිකව බිඳ වැටෙනවා. ඒ හින්දා මුලින්ම කිව යුතු කාර්යය මේවා යන්තම් යන්තම් දැනනකොට අපි වහාම ඊට නිසි ප්‍රතිඵල ගන්නට ඕනේ, ප්‍රතික්‍රියා කරන්නට ඕනේ. දැන් ඔය කියන තත්ත්වයේදී මම ওই කතාව අහගෙන හිටියා. වසනා, ඔය කියන තත්ත්වය අදි එකක් වෙන්නේ නැහැ. ඔක ටික ටික ආපු දෙයක්. ඒ මහත්තයා තුල ඔය අදි ප්‍රකෝපකාරී හැසිරීම පිටිපස්සේ අනිවාර්යෙන් අපි පැහැදිලිව කියන දෙයක් තමයි මානසික ගැටලුවක් තියෙනවායි කියන එක. බොහෝ විට ඒක ඒ පුද්ගලයා තමන්ගේ තියෙන සමහර කාරණා එළියට දාන්නේ ඔය ප්‍රකෝපකාරී හැසිරීම මත. එතකොට කන්න පවා නොදී තියාගෙන ඉඳීමෙන් ඔවුන් සතුටටපත් වෙන සමහර සැඩිසම් කියන යම් රෝග තත්ත්වයන් තියෙනවා. ඊළඟට අපි විශේෂයෙන් නොනවරු විදිහට වෙන සිද්ධියක් සහ ඔවුන්ට දෙන උපදේශයක් තියෙනවා වැරදි දෙයක්. ඒ තමයි
දරුවෙක් හදන්න එතකොට හරියයි කියන එක. මේ ප්‍රශ්න ටිකට ඔක්කොටම උත්තරේ තියෙන්නේ එතන කියලා. ඔක්කොම උත්තරේ කියන එක. හොඳින් මතක තියාගන්න දරුවෝ කියන්නේ. ඉස්සලම කියමු යාළු වෙනවා කියන්නේ. හා කියලා පොරොන්දු වෙනවා කියන්නේ. විවාහ වෙනවා කියන්නේ. දරුවෙක් හදනවා කියන්නේ දෙවනි දරුවා හදනවා කියන්නේ පුතෙක් හරි දුවෙක් හරි හදනවා කියන්නේ හොඳින් මතක තියාගන්න ඒ කිසි දෙයක් උත්තරයක් නෙමෙයි කිසිදු ප්‍රශ්නයකට ළමයි කියන්නේ බෙහෙත් පෙති කරල් කසාය අරිෂ්ට නෙවෙයි ඒක හොඳින් මතක තියෙන්න ඕනේ දැන්වත් වහාම සුදුසු අය මේ අහංගෙන් අය ඒ අයට උදව් කළ යුතුයි කියන දේ මතක තියාගන්න ඒ වගේම ඉතා ඉක්මනින් ඔබ කාන්තාවකට සුදුසුම කෙනෙක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා සංවර්ධන නිලධාරී අයව මුණගැහෙන්න දරුවන් සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට යන්න ඔබට අනිවාර්යෙන් ඊට නිසි පිළිතුරු ලැබෙන්නට ඕනේ ඒ ලැබෙන්නේ නැත්නම් නැවත කියන්න ඊට අදාළ යොමු කිරීම කරන්නට පුළුවන් හොඳයි වෛද්‍යතුමා බොහොම වගකීමෙන් මතක් කළා දරුවන් කියන්නේ අරිෂ්ට හෝ බෙහෙත් හෝ ඖෂධයක් නොවන වග අපිට පේනවා සමහරක් වෙලාවට සමහර ප්‍රශ්නවල ලැබෙන උත්තර මේකයි උත්තරේ කියලා අපිට රැවටෙනවා නෑ සමහර විට ඔබ හිතන උත්තරේ නෙමෙයි උත්තරේ ඉතින් අපිත් එක නැඳිලා ඉන්න මේ ලිය තමරා ටෙලිවිෂන් විලාසිතාවලිය තමරත් එක්කයි ඔබ එකතු වෙලා ඉන්නේ. ඔන්න දැන් අපි විරාමයකට යන කලින් අපි හැදුවා ගොටුකොළ ජූස් එකක්. අපි සාමාන්‍යයෙන් ගොටුකොළ කිව්වම අපි ගොටුකොළ මැල්ලුමක් විදිහට තමයි කන්නේ. එහෙමත් නැත්නම් මේ අපි ජූස් එකක් විදිහට බීලා නෑ නේද? මේ අපි දන්නේ නැහැ මේ ගොටුකොළ වල තියෙන ಗುಣ මොන වගේද කියලා. අපි සූදානම් ලිය තමරාතුලින් ඔබට මේ ගොටුකොළ වල තියෙන ಗುಣ ගැන ඔබට කියන්නට. ගොටුකොළ ගොටුකොළ උද්භිත විද්‍යාත්මකව සෙන්ට්‍රල් ඇසියටිකා කියන නමින් හඳුන්වනවා. ගොටුකොළවල ස්වරූපය අනුව ස්වරූපය හා ගුණ කර්ම අනුව ආයුර්වේදයේ ගොටුකොළ වලට සංස්කෘත නම් රාශියක් දීලා තියෙනවා. මණ්ඩු කර්පණී මණ්ඩුකි පුටපත්‍රී සරස්සති. බ්‍රහ්ම මේදක් ස්ථුල බ්‍රහ්මී බ්‍රහ්මීච බ්‍රහ්ම මණ්ඩුකි. ගොටුකොළ ශාකයට මණ්ඩු කර්පණී කියලා කියනවා. මණ්ඩු කර්පණී කියලා කියන්නේ ගොටුකොළය මේ පැත්තට හැරෙව්වොතින් ගෙම්බෙක්ගේ පිටක ස්වරූපයට ස්වරූපයක් පෙන්නුම් කරන නිසා මේක මණ්ඩු කර්පණී කියලා කියනවා. අපි මණ්ඩුක කියලා කියන්නේ ගෙම්බට. ඒ වගේම හීන් ගොටුකොළ අපි ගොටුකොළ වර්ග දෙකක් ගැන කතා කරනවා. හීන් ගොටුකොළ එහෙම නැත්නම් බෙහෙත් ගොටුකොළ කියලා කියනවා. මේ ගොටුකොළ තමයි අපි ඖෂධීය වශයෙන් ගොඩාක් ප්‍රයෝජනෙට ගන්නෙ. අනිත් ගොටුකොළ වර්ගයේ මහ ගොටුකොළ එහෙම නැත්නම් රට ගොටුකොළ මේ හීන් ගොටුකොළ පැලය හැදෙන්නේ ගෙම්බෙක් පැන පැන යන ආකාරයට. පොඩි පඳුරක් හැදෙනවා එතනින් ආයිත් හීන් වැලක් පැන නැගිලා එතනින් ආයි චුටි පඳුරක් හැදෙනවා ඔය විදිහට තමයි හැදෙන්නේ මේ නිසා මණ්ඩුක කියලා නමත් ඒකට භාවිතා වෙනවා ඒ වගේම සරස්සති කියලා කියනවා සරස්සති කියලා කියන්නේ නූණ ලබා දෙනවා කියන අර්ථය ගොටුකොළ වල තියෙන විශේෂම ගුණය තමයි නූණ ලබා දීම ඒ වගේම අපි බ්‍රහ්මී කියලා කියනවා බ්‍රහ්මී කියන්නේ බුද්ධිය වර්ධනය කරනවා කියන අර්ථයෙන් ගොටුකොළ කියන්නේ බුද්ධිය වර්ධනය කර ගැනීමට තියෙන හොඳම පලා වර්ග වලින් එකක් ගොටුකොළ ගොටුකොළ කෑමම මොලේ වර්ධනය වෙනවා. ඒක තමයි අපි ලෙහෙසියෙන්ම දැනගත යුතු දේ. හරි, ෂෙෆ් දැන් අපිට තියෙන ගොටුකොළ එක පිළිගන්වන්න සූදානම් කරන්න. මෙන්න මේ විදිහ තමයි සමරක් කලාවට මේ හරි අපි හිතන පිටින් දකින්න දේද ඇත්ත කියලාත්. නමුත් මේ පාට හරිම ලස්සනයි මං හිතනවා. රසත් ඒ වගේම ඇති කියලා. හරි, ඒ වගේම තමයි අපි ඔබට කිව්වා අද දවසේදී අපි අන්නාසි පුඩින් එකක් හදාගත්තා. ඒ වගේම තමයි ගොටුකොළ ජූස් එකක් හදාගත්තා. අන්නාසි පුඩින් එකට මොකද උනේ? හරි, මෙන්න මේ දැන් තියෙනවා අන්නාසි පුඩින් එක. අපි ශීතකරණේ ලස්සන සැරසුවා. හා හා. අන්නාසි පුඩින් එකත් අන්නාසි ගෙඩියක් වගේම තියෙනවා. ඔව්. මම ඉස්සෙල්ලා ඔයගලන්ට කිව්වා පොඩි කොටු කපලා. ඔව්. මම තියාගන්නවා කියලා තියාගත්තේ. මෙන්න මේ සරසන්න. හරි. ඒ වගේම මට පේන ලස්සන රෝස පාටට මේ තියෙනවා මම හිතන්නේ සරස ගන්න තමයි මේ පොඩි සෝස් එකක් මම හදාගෙන ගෙනාවා. ආහා. අපිට පුළුවන් සයිත්‍ර එතකොට ඒක තව ලස්සන කරගන්න. ඔව්. කෑමක් අපි ඉස්සෙල්ලම ගන්න කොහොමද? S2කින්. ආහා. ඉතින් මේකෙන්ද? S2කින් ලස්සනට දැක්කම අපිට කන්න ආස හිතෙනවා. හරි. හරි. මම හිතන්නේ අපි මේ පැත්තට ගත්තොත් අපිට පුළුවන් මේ මේ තියෙන්නේ මේ හරිම ලස්සනයි මම හිතන්නේ මේ හරි මේ තියෙන්නේ අපේ අන්නාසි පුඩින් එක මෙන්න අපි මෙහෙම තියමු නේද ෂෙෆ් අපේ කට්ටියට දකින්න ලස්සනට හරි
අද දවසේදී අපි අන්නාසි පුඩින් එකක් සහ මේ ගොටුකොළ ජූස් එකක් තමයි හැදුවේ. මට හිතනවා ෂෙෆ් මේ ගොටුකොළ ජූස් එකේ රස බැලුවොත් හොඳයි කියලා. ඔව් ඉතින් මම මේ හැමදේම හැදුවේ සජිත්‍රාට මාත් එක්ක මෙයා වැඩ කරනකොට උදව් කරගෙන. ඉතින් ඒක ඉදන් ඕගොල්ලෝත් වැඩ කරා. සහයෝගයෙන් වැඩ කරා. ඕගොල්ලන්ට පුළුවන් ඉතින් ගෙදර නේද සහයෝගයෙන් මේ වගේ දේවල් හදාගෙන සහයෝගයෙන් අනුභව කරන්න. හරි. අපි අද දවසේදී හැදුවේ ගොටුකොළ ජූස් එක මම පොඩක් රස බලලා ඔබට කියන්නම් කොහොමද කියන එක. ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ජූස් එකක් ගෙදර දාන්න හදාගන්න. ඒ වගේම තමයි ලියතඹර බැලුවොත් ඔයගොල්ලන්ට මේ විදිහේ ජූස්, ඒ වගේම අතුරුබස මේ වගේ ගොඩක් කැම වර්ග ගෙදර දාන්න හදාගන්න හැටි අපි කියලා දෙනවා. ඒ වගේම ෂෙෆ් බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපිත් එක්ක එකතු වුණා. ෂෙෆ් ප්‍රවීන් තමයි අද දවසේ අපිත් එක්ක එකතු වුණේ. අපි හිතනවා ලබන සතියේදී අපිත් එක්ක මේ වගේම එකතු වෙවි කියලා. බොහොමත්ම ස්තුතියි. ඔව් සජිත්‍ර අපිට ඒ විදිහට සම්බෝධෙද්දී වෛද්‍යතුමනි අපිට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. අපි දැන් කියුවානේ මේ හිතේලඩ වලට බෙහෙත් හරි අමාරු හොයාගන්න කියලා. ඔන්න ඔබට අවස්ථාවක් තිබෙනවා. ලබන 23 වෙනිදා ස්ටයින් මැදිරි සංකේතේ බොහොම අපූර්ව වැඩක් සිද්ධ වෙනවා. ඒක ගැන මතක් කරන්නට අවශ්‍යයි. සුනිල් එදිරිසිංහ මහත්මයා අපි හැමෝම දන්න ඒ ප්‍රවීණ ගායන ශිල්පියාගේ සඳකඩ පහන සංගීත ප්‍රසංගය දැක බලා ගන්න ඔබට පුළුවන්කම තිබෙනවා. මාර්තු 23 වෙනිදා සෙනසුරාදා සවස 6:00ට රත්නාලන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඔබ කල්පනා කරනද කොහොමද අපි මේ ප්‍රසංගය බලන්නේ කියලා මම මතක් කරන්නම්. ප්‍රවේශ පත්‍ර ලබා ගන්න පුළුවන් ආකාරය සිරස ටීවී ප්‍රධාන කාර්යාලය කොළඹ 2. ඒ වගේම දෙපාණම සිරස මැදිරි සංකීර්ණයෙන් ඔබට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. විතරක් නෙමේ ස්ටයින් මැදිරි සංකීර්ණයේ රත්මලාන මේ කියන අපේ කාර්යාලයන් තුලදී ඔබට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ඔන්ලයින් ඔස්සේ ඔබට tickets.lk ඔස්සේ ඔබට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. මෙම ප්‍රසංගයේ සංගීතය සපයන්නේ සුසිල් අමරසිංහ මහත්මයා. ඉතින් බොහොම ලෙන්ගතු ආරාධනා කරනවා. ආදරයෙන් ආදරය කරන කෙනෙක් එක්ක එක ළඟ වාඩි වෙලා මේ ගීත රස විඳින්න එන්න කියලා මේ එන සෙනසුරාදා. ඒ කියන්නේ මාර්තු 23 සෙනසුරාදා සවස 6:00ට ස්ටයින් මැදිරි සංකීර්ණයට. හොඳයි. මේ මතක් කිරීමත් එක්ක අපි සෝදානම් මද දවසේදී ලියතඹරා වැඩසටහනින් සමුගෙන යන්න වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපේ ප්‍රේක්ෂකින්ගේ අපේ සහෝදර සහෝදරයන්ගේ හිතවල දැවෙන මේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න, හිතේ ගැටළු වලට උත්තර ලබා දෙන්න පැමිණියාට. ඉතින් ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආයුර්වේද විශේෂ මනෝවෛද්‍ය කමලස් ජයසේකර වෛද්‍යතුමා අපිට එක්ක සම්බන්ධ වුණේ. මට බොහොම ස්තුතියි අපිට එක්ක සම්බන්ධ වුණාට. හොඳයි. ඉතින් ඔබ කල්පනා කරනවා ඇති අපි අදට සමුගෙන යනවා මේ සතිය අන්තයේ ලැබෙන්නේ. ඉතින් සතිය දවස් පහම ඉවරයි මේ සිකුරාදා දවසේ. ඉතින් අවසාන වතාවට ඔබට හිතුණා බුදුදාස ගලප්පති මහත්මයාගේ කවි පොකුර පොතෙන් පුංචි කවියක් කියන්න. මේ කාන්තාව ඔබ ගැන. මලක් මැද සුවඳ රඳවනු බැරිසේම, සිතක් මැදි සෙනෙහේ දුරලන්නේ කොම. දැලක් බැඳ සුළං රඳවනු බැරිසේම, ළඳක් වෙත බැඳනු පෙම හැරලනු කොම. ගිහින් එනම් සුබ දවසක්. හද ළඟම සරිසරා රස පදම් ගලපාලා, නෙක නෙක හදමා